அது வார்த்தை அப்படி வாட்டி ஆரம்ப கரமோ புதிதாக விசி ஹத்தரே அப்படி ஒயாலாட்டு අද පස බඩන් ගන්නකොට මං හිතන්න ඔයාලට අපි ඒක පහකට අදාළව අපි වීඩියෝස් ටිකේ කියන්නේ නිබන්ධන සහයි සහ වීඩියෝස් ටික අපි දැන් මේ වෙනකොට වඩන් ලබා දෙලි ඉවරයි ඉලෙක්ට්‍රොනිකස් හැර ඉලෙක්ට්‍රොනිකස් වල තමයි අපි වීඩියෝ ටික අපි දාලා නැහැ පාඩම් හතරක අපි වීඩියෝස් ටික දාලා තියෙනවා ඒ ටික ඔයාලා බලලා නෝට් කරගෙන වැඩ ටික අහවර කරගන්න පුළුවන් වෙයි පැහැදිලිද හරි එතකොට ඔයාලා ඒ වැඩ ටික අහවර කරගන්න තෙක් අපි අද ඉඳලා අපි පටන් ගන්න සූදානමින් හිටියේ තරල යන්ත්‍ර කියන පාඩමට අදාළ ඩොකියුමන්ට් සෙට් එක අපි ඔයාලට දුන්නා. ඒ කියන්නේ අපි දැන් ඔයාලට මේ මාසේ සාකච්ඡා කරන සේරම PDF papers වල PDF ටික අපි දාලා ඉවරයි. ඔයාලට පෞද්ගලිකව payment කරපු හැම දරුවෙකුගේම group වලට දාලා ඉවරයි. එතකොට electronics වල තරල යන්ත්‍ර පාඩමේ, survey පාඩමේ, ඒක සම්බන්ධ ඒකක සහ minimum පාඩමේ සහ තව මොකක්ද පාඩම මට මතකක් නැහැ තව මොකක් හරි පාඩමක දැම්මා හරි එතකොට පාඩම් පහක අපි මේ වෙනකොට මිනුම් ටික දාලා මේ මේ පේපර්ස් ටික දාලා ඉවරයි මේ වෙනකොට එතකොට පේමන්ට් කරපු හැම දරුවෙකුටම අපි පෞද්ගලිකව පේපර්ස් ටික අපි යවලා ඉවරයි එතකොට මේ වෙනකොට ඒ වගේ PDF print out ටික අරගෙන ඔයාලා ළඟ තියාගන්න අද දවස් අපි සාකච්ඡා කරනවා කියලා කිව්වේ තරල යන්ත්‍ර පාඩමට අදාළව හරි දැන් හැබැයි මේ වෙනකොට තරල යන්ත්‍ර පාඩමට අදාළව අපි ડોකියුමන්ට් සෙට් එක අපි ලෑස්ති කරනවා කියලා කිව්වට නැත්නම් අපි වලට ඒ දේවල් ටික අපි ලබා දීම සිද්ධ කරනවා කියලා කිව්වට දැන් මේ වෙනකොට තාම ටියුල්ස් වල මම හිතන්නේ වීඩියෝ වල වීඩියෝ ටික බලලා નોට් එක දාගන්න නැතුව ඇති. පැහැදිලි එහෙම ගැටලුවක් ඇදෙනේ. ඒ නිසා මට මේ පාඩම පටන් ගන්න මත්තෙන් මේ පිළිබඳව මුංචි පැහැදිලි කිරීම කීපයක් මට කරන්න තියෙනවා. ඒ කියන්නේ පොදේ තරල යන්ත්‍ර පාඩමට අදාළව හරි එතකොට දරුවනේ අපි මේ පාඩම හඳුන්වන්නේ තරල යන්ත්‍ර සහ බල පද්ධති කියන එකකින් තරල යන්ත්‍ර සහ බල පද්ධති හරිද තරල යන්ත්‍ර සහ බල පද්ධති කියන එකකින් අපි හඳුනාගන්නේ දැන් මම පුංචි පැහැදිලි කිරීම කීපයක් කරනවා මේ පාඩම හා සම්බන්ධයෙන් ගැටළු සාකච්ඡා කරන කලින් මම පුංචි කෙටි සටහනක් කොහොමද මේ පාඩමට දාගන්නේ කියලා මම දැන් පැහැදිලි කරන්නට යන්නේ. එනිසා හොඳින් අහගෙන ඉන්න. තරල යන පාඩමෙන් අපි වැඩ ටික ආරම්භ කරන නිසා. එතකොට දැන් ලබන සතියේ ඔයාලා පුදේ පන්තියට සෙට් වෙන්න කලින් පිළිවෙලින් දරුවනේ ඔයාලා වීඩියෝස් ෂේර්ම ටිකයි කියන්නේ පිළිවෙලින් නෝට් ටික වල කම්ප්ලීට් කරගන්න ටියුට්ස් වල මොකද නැත්නම් ඔයාලට තියරි නැත්නම් අපිට පේපර්ස් වල වැඩ ටික කරන්න බැරුව යනවා. ඒ නිසා අද ඊයේ අපි ඔය අද උදේ ඔය වීඩියෝස් ටික ඔයාලා හැමෝටම ලබා දීම සිද්ධ කළා කර නිසා මේ වෙනකොට ඔයාලා තාම නෝට් එක දාගෙන නැතුව ඇති. මෙන්න මේ සිද්ධියත් එක්ක මම පළවෙනි පාඩම විදියට තරල යන්ත්‍ර පාඩම වල ෂෝට් නෝට් එකක් අර හදනවා. එතකොට ඊළඟ දවසේ සර්වේ පාඩම මම පිළිවෙලින් ගෲප් එකකට දාන මොන මොන පාඩම්ද කතා කරන්න කියලා. ඔයාලා එතකොට ඒ ඒ පාඩම් වලට අදාළව නෝට් ටික එහෙම දාලා කම්ප්ලීට් කරලා තියාගන්න. එතන වැඩ ටික කරගෙන යන අපිට ලේසි වෙනවා. පැහැදිලි හැබැයි තියරි නෝට් එක හරියට හදා ගන්න නැතුව පිස්සු කරලා පන්තිර නිකන් එන්න එපා. එතකොට තේරුමක් නැහැ. පැහැදිලිනේ. ඒ නිසා ඔයාලා නෝට් එක ඉස්සලා කම්ප්ලීට් කරගෙන ඉවර කරගන්න. එතකොට ඒ ඇසුරින් තමයි අපි වැඩ ටික සිද්ධ කරගෙන යන්නේ. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ අපි ගත්තාම මම පුංචි කෙටි සටහනක් හදන්න උත්සාහ කරනවා. තරල යන සහ බල පද්ධති කියන කොටස ගත්තාම විශේෂම දරුවනේ අපි තරල කියලා කියන්නේ ද්‍රව වාෂ්ප සහ වායු තමයි අපි දරුවනේ තරල ලෙස හඳුන්වන්නේ. පැහැදිලිද? ඝන ද්‍රව වායු කියන පදාර්ථයේ පිහිටන්න පුළුවන් අවස්ථා තුනෙන් ඝන හැර වායු ද්‍රව සහ වාෂ්ප කියන අවස්ථා තුන අපි ගත්තාම පොදුවේ තරල කියලා අපි හඳුනා ගන්නවා. එතකොට තරල කියලා ගත්තට පස්සේ විශේෂයෙන්ම මේ තරල හා සම්බන්ධයෙන් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දැන් ඔය තරල භාවිතා කරනකොට විශේෂම අපි දැන් ඔය තරල යන්ත්‍ර ගත්තට පස්සේ විශේෂම තරල යන්ත්‍රවල තියෙන ප්‍රධාන අවයව කීපයක්. හරි. ඒ කියන්නේ තරල යන්ත්‍රවල ප්‍රධාන එහෙම නැත්නම් මූලික අවයව. ප්‍රධාන අවයව. එහෙම නැත්නම් මූලික අවයව. තරල යන්ත්‍රවල තරල යන්ත්‍රවල මූලික අවයව එහෙම නැත්නම් ප්‍රධාන අවයව ගත්තට පස්සේ තරල යන්ත්‍රවල ප්‍රධාන අවයව නැත්නම් මූලික අවයව ගත්තට පස්සේ අපිට හම්බෙන එකෙනෙක් තමයි පුතේ පොම්ප. අනිත් එක්කෙනා එහෙම නැත්නම් සම්පීඩක. පොම්ප නැත්නම් සම්පීඩක. ඊට පස්සේ
පීඩන යාමක. පීඩන යාමක. ඊට පස්සේ කපාට. හරි, ඔන්නෝයි දේවල් තමයි තරල යන්ත්‍ර වල ප්‍රධාන අවයව විදිහට අපි දකින්නේ. එතකොට තරල යන්ත්‍ර වල ප්‍රධාන අවයව ගත්තට පස්සේ විශේෂයෙන්ම ඊට අමතරව තව තියෙනවා ක්‍රියා කරවන. ක්‍රියා කරවන. ක්‍රියා කරවන කියලා කියන්නේ පුතා ඇකියුටේටර්. නෑ නැත්නම් ඇකියුටර්. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගේ දේවල්. දැන් අර මේ ඔයාලා දැකලා තියෙනවා මහ ට්‍රැක්ටර වල ට්‍රේලර් එක උස්සද්දි දරුවන දිගට කූරක් දික් වෙනවා. ඒ කියන දැන් අර ඒක ටිපර් කරනකොට ඒ කියන දැන් වැලි ගල් පටවලා තියෙන මහ ට්‍රැක්ටර එක ට්‍රේලර් එකක් අපි උස්සනකොට ඔයාලා දැකලා තියෙනවා මැදින් කූරක් දරුවනේ කෑලි තුනකට විතර දික් වෙනවා. අපි ඒකට කියනවා දරුවනේ ක්‍රියාකරවණයක් කියලා. පැහැදිලිද? එතකොට ඔය තරල යන්ත්‍ර ගත්තට පස්සේ ඔතනින් එහාට දැන් ඔය මම ඊළඟට පැහැදිලි කරන්න පොම්ප නැත්තම් සම්පීඩක කියන්නේ මොනවද කියලා. මෙතනින් අපි ගත්තොත් පුතේ ඊළඟට සම්පීඩක කියන්නේ මොනවද කියලා. සම්පීඩක. සම්පීඩක කියන්නේ මොකද? කම්ප්‍රෙෂර්. පැහැදිලිද? කම්ප්‍රෙෂර්. එතකොට සම්පීඩක මගින් කරන්නේ මොකද්ද? තරල සම්පීඩනය කිරීම. සම්පීඩක වල කෙරෙන ප්‍රධාන කාර්යය තමයි මෙයාගෙන් කෙරෙන ප්‍රධාන කාර්යය තමයි පුතේ තරල සම්පීඩනය කිරීම. හරිද පුතේ? ප්‍රධානම කාර්යය සම්පීඩකයක, ඒ කියන්නේ ටෙම්පරචර් එකක තියෙන මූලිකම කාර්යය තමයි පුතේ තරල සම්පීඩනය කරනවා. එක්ක වායු තරලයක්, එහෙම නැත්නම් ද්‍රව තරලයක්. පැහැදිලිද? හොඳ උදාහරණේ වායු සම්පීඩක යන්ත්‍රය. ඒ කියන්නේ කම්ප්‍රෙෂර් එක ගත්තම ඔයාලා දැකලා තියෙනවා දැන් ඔය වාහන වලට හුලං ගහන්න පාවිච්චි කරන කම්ප්‍රෙෂර් එක තියෙන්නේ. ඒ වගේම ඔයාලා දැකලා ඇති දරුවනේ පේන්ටින් කරද්දි විශේෂම ස්ප්‍රේ කරන්න පාවිච්චි කරන කම්ප්‍රෙෂර් එක. ඒ වගේ තැන්වල වායුව තමයි කම්ප්‍රෙස් කරලා තියෙන්නේ. වායුව අරගෙන සම්පීඩනය කිරීම තමයි එතනදි දරුවනේ කරන්නේ. පැහැදිලිද? හරි, එතකොට ඔයාලා දකිනවා කම්ප්‍රෙෂර් එකක් ගැන සරල අදහසක් ඔයාලට එහෙම ගන්නට පුළුවන්. ඊට පස්සේ දැන් අපි ගත්තට පස්සේ ඔය සම්පීඩක, ඒ කියන්නේ දැන් ඔය කම්ප්‍රෙෂර් ගත්තට පස්සේ අපිට කම්ප්‍රෙෂර් හම්බෙන ප්‍රධාන ආකාර තුනකට. විශේෂම දරුවනේ ප්‍රධාන ආකාර තුන ගත්තට පස්සේ මෙයාලගේ ආකාර තුනක් අපිට හම්බ වෙනවා සම්පීඩක වල. හරිද? සම්පීඩක වල තියෙන ප්‍රධාන ආකාර ගත්තට පස්සේ මොකද සංවෘත සම්පීඩක හම්බ වෙනවා. හරි, සංවෘත සම්පීඩක හම්බ වෙනවා. සංවෘත සම්පීඩක කියන්නේ මොනවද පුතේ? සංවෘත සම්පීඩකය කියන්නේ පුතේ කම්ප්‍රෙෂර් එකේ තියෙන, ඒ කියන්නේ කම්ප්‍රෙෂර් එකේ තියෙන පුතේ ඔය, ඒ කියන්නේ කම්ප්‍රෙෂර් එක සහ විදුලි මෝටරය ගලවා නැවත අලුත් වැඩියා කරන්න බැරි ඒවා තමයි සංවෘත සම්පීඩක කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තව හම්බ වෙනවා පුතේ අර්ධ සංවෘත සම්පීඩක. හරි, අර්ධ සංවෘත. දරුණේ අර්ධ සංවෘත සම්පීඩක කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල්. මොනවද? අර්ධ සංවෘත සම්පීඩක කියලා කියන දරුවනේ මේ මොනවද? අපි මෙහෙම පැහැදිලි කරමුකෝ. ඔය අර්ධ සංවෘත සම්පීඩක කියලා කියන්නේ මේ දැන් ඔය කම්ප්‍රෙෂර් එකේ විදුලි මෝටරයයි කම්ප්‍රෙෂර් එකයි මේ ආවරණයකින් ආවරණය කරලා තියෙන්නේ. හරිද? හැබැයි අලුත් වැඩියා කරන්න පුළුවන්. ඊට පස්සේ විවෘත සම්පීඩක. විවෘත සම්පීඩක. ඒ විවෘත සම්පීඩක කියලා කියන්නේ විදුලි මෝටරයයි කම්ප්‍රෙෂර් එකේ, ඒ කියන්නේ කම්ප්‍රෙෂර් එකයි මෝටරයයි එළියෙන් තියනවා. ඒ කියන්නේ වෙනමම, ඒ කියන්නේ දැන් ওই ගරාජ් වල හුලං ගහන්න එහෙම තියෙන තැන් වල තියෙන්නේ වෙනමම අන්න ඒ ටයිප් එකට තියෙන කට්ටිය. හරි, ඒව තමයි අපි දරුවනේ එතනදී සම්පීඩක කියලා හඳුනාගන්නේ. එතකොට ඊට අමතරව දරුවනේ පොම්ප ගත්තට පස්සේ පොම්ප කියන්නේ මොනවද කියලා මම කතා කරන්නම්කෝ. පොම්ප. පොම්ප. පොම්ප කියලා කියන්නේ පුතේ මේ අර තරලයක් තුළට ශක්තිය ගැප් කරන්න පුළුවන් දේවල්. පැහැදිලිද? ඒ කියන්නේ අර තරලයක් තුළට, ඒ කියන්නේ තරල උපකරණයක් තුළට ශක්තිය ගැප් කරන දේවල්. ඒ කියන්නේ මම මෙහෙම ගන්නකො තරලයක් තුළට ශක්තිය ගැප් කරන උපකරණ. හරිද? තරලයක් තුළට ශක්තිය ගැප් කරන නැත්නම් ගබඩා කරන උපකරණ තමයි පුතේ කොම්ප කියලා කියන්නේ. පැහැදිලිද? විශේෂම දරුවනේ මෙතනදී අපි ගත්තාම උදාහරණ විදියට වතුර පොම්පය, ඒ වගේම පෙට්‍රල් පොම්පය. හරිද? වතුර පොම්ප, ඒ වගේම පෙට්‍රල් පොම්ප, ඒ වගේම පුතා ද්‍රාවජක්කු. ද්‍රාවජක්කු.
හරිද? ඔය සියල්ලන් අපි හඳුනා ගන්න දරුවනේ කොම්ප විදිහටයි. ඔන්න මම පොඩ්ඩක් පාඩමට මේ පොඩි ප්‍රවේශයක් ලබා ගැනීම කළා. හරි, දැන් ඇත්තටම දැන් මම මේ කරන්නේ අද මේ පාඩමට ෂෝට් නෝට් එකක් හදන්න හදන්නේ. මට අර පාඩමේ මේ වෙනකොට ඔයාලා දැන් අද අපි උදේ මේ වීඩියෝ ටික දීපු නිසා තාම පාඩම පිළිල කරගෙන නැහැ සහ පොක බලලවත් නැහැ කියලා මම දන්නවා. හරි, දැන් මට කියන්න මේ ටියුබ් සෙට් එක හම්බෙච්ච කටපිට මට කියන්න බලන්න. කාටද ටියුබ් ටික හම්බුනේ? හරි, කාටද ටියුබ් සෙට් එක හම්බුනේ? හරි හරි, මට ටියුබ් ටික හම්බෙච්ච කටපිට මට කියන්න අපිට ටියුබ් හම්බුණා කියලා. දැන් මේ වෙනකොට පේමන්ට් කරපු හැම දරුවෙකුටම අපි නිබන්ධන කට්ටලේ ලබා දී ඉවරයි. රයිට්, ශෂිකට හම්බුණා. තව අනිත් කට්ටියට මොකද ලබ්ධේ? ආරක් හරි, අනිත්තර සම්බලා තියෙනවනේ. රයිට්, හරි 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 හොඳයි. රයිට් රයිට් හරි. දැන් එතකොට ඔය දැන් නිබන්ධන හම්බුනට පස්සේ දැන් එක ලෙසන් එකක්වත් බලලා නෝට් එක දාගන්නව තව හැදුවත් නැද්ද? ශෂිකලා මොකුත් තම කරේ නැද්ද පුතේ? එක පාඩමක්වත් නෝට් කරගන්න උත්සාහ කරේවත් නැද්ද ලසිදු? එක පාඩමක්වත් නෝට් එකක් දාගන්න නැද්ද? පිස්සුද නේද? අපි නම් කරයි නේද? හරි, ශෂිකා ශාන්ට නිටියුබ් ටික තව හම්බුනේ නැද්ද? කළුතරට තව ආවේ නැද්ද ශෂික? හරි, බලන්න හෙට දවසත් බලන්නක වලන්න. එතකොට මට පොඩ්ඩක් කියන්නක ආවේ නැහැ වීඩියෝ. හරි, ටියුට් එක හම්බුනා නේද ශෂිකට? ටියුට් එක හම්බුනානේ. මේ ශෂිකගේ වීඩියෝ හම්බුනේ නැහැ කියන එක ශෂිකගේ මොකක්ද සීන් එකක් තියෙන. දැන් මට අනිත් දරුවන්ගේ ටපට මට කියන්න වීඩියෝ සෙට් එක හම්බුනාද කියලා ශෂිකට? ශෂිකා ශාන්ට හම්බෙලා නැහැ කියලා ඔව් මට කිව්වනේ කලින්. ඔව්, ශෂිකට පොඩි සීන් එකක් තියෙනවා. අනිත් දරුවන්ගේ තත්ත්වය මොකද? ලස්සන්දුලට එහෙම හම්බුනාද? ඔය කටින් හම්බෙලා තියෙනවානේ. ඒක ශෂික දැන් මාර සීන් එක ශෂිකට දැන් හම්බෙන්නේ නැති වෙයි දන්නවා යන විදිහටනේ. ඈ හරි, ශෂික මට පොඩ්ඩක් බලන්න පුතේ. අර මං ඔයාලට දවල්ට කතා කරා. මං හිතන අර යූටියුබ් චැනල් එකට ඔයා දීලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එක අපිට ඒක යූටියුබ් එකට චැනල් එකටම යූටියුබ් වගේ account එකට දීලා තියෙන මේල් එක මෙවනවා නම් මං හිතන වඩාත් හොඳ වෙයි. ඒක තමයි මං හිතන පොඩි අවුලකට තියෙන වැත්තේ. නමුත් බලමුකෝ මම මොකක් හරි වට විකල්පයක් දෙන්නම්. හරි, මම පොත්ගලික කතා කරමු නම් ඔයාලට. හරි හොඳයි. අද රෑට රයිට්, හරි ලසිදුලනනු TDS බලනවා කියලා කියනවා. හරි හරි, කොහොම හරි කවන්නයි ලබන සතිය වෙද්දි ඔයාලා මේ තරලයන්ට පාඩමේ නෝට් එක දාලා ඉවර කරගන්න. ලබන සතියේද කොට දැන් අද දවසේ අපි කතා කරලා මම මේක ෂෝට් නෝට් එකක් දීලා ඊට පස්සේ අපි මේකෙන් කතා කරන්න බලමු ප්‍රශ්න කීපයකටත් අද යනවා. එතකොට ඊට අමතරව ඔයාට ලබන සතිය වෙද්දි මේ ෆ්ලූයිඩ් ඒ කියන්නේ තරලයන්ට පාඩම නෝට් එක දාලා ඉවර කරගන්න. එතකොට ප්‍රශ්න ටික කතා කරපුවා මේ පාඩමේ වැඩි ටික ඉවරයි. පැහැදිලිද? ඒ විදිහට එක එක පාඩම් වල වැඩි ටික අපි දවස් දවස් ඉවර කරනවා. හොඳයි. රයිට්, අපි කතා කරමු පුංචි ෂෝට් නෝට් එකක් දාගමු. ලියන්න මේ ටොපික් එක ගන්න කොහෙද? සරහන් කරන පොත් ටික ගන්න කොළ ටික ලියන්න මෙන්න මෙහෙම. මම ෂෝට් නෝට් එකක් හදන්නේ. ලියන්න මෙහෙම. ටොපික් එක ලියන්න තරල යන්ත්‍ර සහ බල පද්ධති. එහෙම නැත්නම් තරල යන්ත්‍ර සහ භාවිතය කියලා කියනවා. තරල යන්ත්‍ර සහ භාවිතය, එහෙම නැත්නම් තරල යන්ත්‍ර සහ බල පද්ධති. 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 රයිට්, හරි. ලියන්න පුතේ ඩොට් දාලා පොයින්ට් ෆෝම් එකට මෙන්න මෙහෙම ලියන්න. පොයින්ට් ෆෝම් එකේ ලියන්න. ලියන්න මෙහෙම. ද්‍රව වාෂ්ප හෝ වායු. ද්‍රව කමා වාෂ්ප හෝ වායු. ද්‍රව කමා වාෂ්ප හෝ වායු. තරල ලෙස හඳුන්වයි. ද්‍රව කමා වාෂ්ප හෝ වායු. තරල ලෙස හඳුන්වයි. තරල ලෙස හඳුන්වයි. තරල ලෙස හඳුන්වයි. තරල ලෙස හඳුන්වයි. ඊළඟට ඩොට් එක දාන්න. රූලක් අරලා ලියන්න. ඊළඟට ලියනොතේ තරල යන්ත්‍රවල ප්‍රධාන අවයව කියලා ලියන්න. තරල යන්ත්‍රවල ප්‍රධාන අවයව. තරල යන්ත්‍රවල ප්‍රධාන අවයව කියලා දාලා පොතේ තරල යන්ත්‍රවල තියෙන ප්‍රධාන අවයව හතරක් ලියමු යටි අරට. තරල යන්ත්‍රවල ප්‍රධාන අවයව කියලා දාලා යටි අරට ලියන්න.
පොලි පොලි යන පොම්ප ඇල ඉරක් සම්පීඩක, ඒ කියන්නේ පොම්ප හෝ සම්පීඩක, පොම්ප ඇල ඉරක් සම්පීඩක, පොම්ප ඇල ඉරක් සම්පීඩක. ඊට පස්සේ යන්න පීඩන යාමක, පීඩන යාමක, පීඩන යාමක, පීඩන යාමක. ඊට පස්සේ යන්න පොතේ කපාට, කපාට, කපාට. ඊට පස්සේ යන්න පුතා ක්‍රියාකරවන, 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 ක්‍රියාකරවන. හරි. ඊට පස්සේ යන්න පුතේ මෙතනින් අපි කතා කරමු මොනවද පොම්ප කියලා, මොනවද සම්පීඩක කියන්නේ කියලා කතා කරමු. යන්න පුතේ මුලි මුලි යන්න ඊළඟ ඩොට් එකක් දාලා සම්පීඩක කියලා ලියන්න. සම්පීඩක, සම්පීඩක, සම්පීඩක කියලා දාලා මෙහෙම ලියන්න. සම්පීඩක වල ප්‍රධාන කාර්යය වන්නේ, සම්පීඩක වල ප්‍රධාන කාර්යය වන්නේ, සම්පීඩක වල ප්‍රධාන කාර්යය වන්නේ තරල සම්පීඩණය කිරීමයි, තරල සම්පීඩණය කිරීමයි, තරල සම්පීඩණය කිරීමයි, තරල සම්පීඩණය කිරීමයි, තරල සම්පීඩණය කිරීමයි. හරි, තරල සම්පීඩණය කිරීමයි, තරල සම්පීඩණය කිරීමයි. ඊට පස්සේ යන්න යටින් යන සම්පීඩක ආකාර තුනකේ, සම්පීඩක ආකාර තුනකේ, සම්පීඩක ආකාර තුනකේ. පොතේ පුරාණ වෙනම පාඩක ලියන්න. සම්පීඩක ආකාර තුනකේ කියලා දාලා පුරාණ වෙනම පාඩක ලියන්න. 1 2 3 කියලා. පළවෙනි කෙනා ලියන්න සංවෘත සම්පීඩක. පළවෙනි කෙනා ලියන්න සංවෘත සම්පීඩක. සංවෘත සම්පීඩක. පළවෙනි කෙනා ලියන්න පොතේ සංවෘත සම්පීඩක. සංවෘත සම්පීඩක. දෙවෙනි කෙනා අපිට සංවෘත සම්පීඩක කියන මොනවද කියලා ලියමු. පොතේ සංවෘත සම්පීඩක කියලා කියන්නේ ඔය කම්ප්‍රෙෂර් එකේ අර සම්පීඩකයේ සහ විදුලි මෝටරය නැවත ගලවා අලුත් වැඩියා කරන්න බැරි විදිහට හදලා තියෙන කට්ටිය තමයි සංවෘත සම්පීඩක කියන්නේ. හරිද? සාමාන්‍ය දැන් ඔය ඔයාලා දැකලා ඇති, දැන් ඔය මාළු ටැංකි වලට එහෙම දාලා තියෙනවා පොතේ, අර වායු බුබුළු වෙන්න දරුවනේ පොඩි මෝටර එකක්, ඒ කියන්නේ පොඩි ගැජට් එකක්. ඔක ඇත්තටම තියෙන කම්ප්‍රෙෂර් එකක් ඔකේ තියෙන්නේ. පැහැදිලිද? එතකොට දරුවනේ අන්න ඒ වගේ උපකරණ ගත්තාම ඒවා කැඩුනහම අය හදන්න බෑ ඇතුලේ තියෙන්නේ. අන්න ඒ වගේ. හරි, ලියන්නක මෙහෙම සංවෘත සම්පීඩක කියලා දාලා ලියන්න. පුංචි කැලක් හරියට ලියන්න. මේවා විභාගයට අහනවා. ඒ නිසා ලියන්න සංවෘත සම්පීඩක කියලා දැම්මා. ලියන්න පුංචි කැලක් ගන්න මෙහෙම ලියන්න. සම්පීඩකය සහ විදුලි මෝටරය, සම්පීඩකය සහ විදුලි මෝටරය, සම්පීඩකය සහ විදුලි මෝටරය, සම්පීඩකය සහ විදුලි මෝටරය නැවත, සම්පීඩකය සහ විදුලි මෝටරය නැවත අලුත් වැඩියා කළ නොහැකි, සම්පීඩකය සහ විදුලි මෝටරය නැවත අලුත් වැඩියා කළ නොහැකි පරිදි, අලුත් වැඩියා කළ නොහැකි පරිදි, අලුත් වැඩියා කළ නොහැකි පරිදි සම්පීඩකය සහ විදුලි මෝටරය, සම්පීඩකය සහ විදුලි මෝටරය නැවත අලුත් වැඩියා කළ නොහැකි පරිදි, අලුත් වැඩියා කළ නොහැකි පරිදි එකම ලෝහ ආවරණයක් තුළ, එකම ලෝහ ආවරණයක් තුළ සවි කර ඇති, එකම ලෝහ ආවරණයක් තුළ සවි කර ඇති, එකම ලෝහ ආවරණයක් තුළ සවි කර ඇති සම්පීඩක වේ, එකම ලෝහ ආවරණයක් තුළ සවි කර ඇති සම්පීඩක වේ, සම්පීඩක වේ, එකම ලෝහ ආවරණයක් තුළ සවි කර ඇති සම්පීඩක වේ. ඔන්න සංවෘත සම්පීඩක කියන්නේ මොනවද කියලා කතා කළා. ඊට පස්සේ අංක දෙක ලියන්න. අර්ධ සංවෘත සම්පීඩක. උඩට පාඩ දෙකකින් ලියන්න. අර්ධ සංවෘත සම්පීඩක. අර්ධ සංවෘත සම්පීඩක. අර්ධ සංවෘත සම්පීඩක. පොතේ දැන් අර්ධ සංවෘත සම්පීඩක කියන්නේ මොනවද කියලා ලියන්න. යට ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. ලෝහ ආවරණය ගලවා, අර්ධ සංවෘත සම්පීඩක කියන තැන ලියන්නේ
ලෝහ ආවරණය ගලවා, ලෝහ ආවරණය ගලවා සම්පීඩකයේ සහ විදුලි මෝටරය, ලෝහ ආවරණය ගලවා සම්පීඩකයේ සහ විදුලි මෝටරය, සම්පීඩකයේ සහ විදුලි මෝටරය, සම්පීඩකයේ සහ විදුලි මෝටරය නැවත අලුත් වැඩියා කළ හැකි පරිදි, නැවත අලුත් වැඩියා කළ හැකි පරිදි, නැවත අලුත් වැඩියා කළ හැකි පරිදි එකම ලෝහ ආවරණයක් තුළ, නැවත අලුත් වැඩියා කළ හැකි පරිදි එකම ලෝහ ආවරණයක් තුළ, එකම ලෝහ ආවරණයක් තුළ සවිකර ඇති, එකම ලෝහ ආවරණයක් තුළ සවිකර ඇති, සවිකර ඇති සම්පීඩක වේ, සවිකර ඇති සම්පීඩක වේ, සවිකර ඇති සම්පීඩක වේ. මොකද ඒ සම්පීඩකේ ගත්තාම ලෝහාවරණය ගලවලා විදුලි මෝටරයයි කම්ප්‍රෙසරයයි මේ අලුත් වැඩියා කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. හරි, දෙකක් හරි, අංක තුන කියලා දාලා ලියන්න. විවෘත සම්පීඩක, අංක තුන කියලා දාලා ලියන්න. විවෘත සම්පීඩක, විවෘත සම්පීඩක. පොදේ විවෘත සම්පීඩකයක් කියන්නේ ඔය කියන්නේ පහසුවෙන් අලුත් වැඩියා කරන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ දරුවනේ සම්පීඩකයේ ගලවා අලුත් වැඩියා කරන්න පුළුවන් විදිහට විදුලි මෝටරය සහ සම්පීඩකය පිටත සවි කරලා තියෙන කට්ටිය. හරි, ලියන්නකෝ මෙන්න මෙහෙම ලියන්න. ලියන්න සම්පීඩකය ගලවා, සම්පීඩකය ගලවා, සම්පීඩකය ගලවා අලුත් වැඩියා කළ හැකි පරිදි, සම්පීඩකය ගලවා අලුත් වැඩියා කළ හැකි පරිදි, සම්පීඩකය ගලවා අලුත් වැඩියා කළ හැකි පරිදි, අලුත් වැඩියා කළ හැකි පරිදි සහ අලුත් වැඩියා කළ හැකි පරිදි සහ විදුලි මෝටරය, විදුලි මෝටරය සම්පීඩකයෙන් පිටත, විදුලි මෝටරය සම්පීඩකයෙන් පිටත සවිකර ඇති, විදුලි මෝටරය සම්පීඩකයෙන් පිටත සවිකර ඇති, සවිකර ඇති සම්පීඩක වේ, සවිකර ඇති සම්පීඩක වේ, සවිකර ඇති සම්පීඩක වේ, සවිකර ඇති සම්පීඩක වේ. හරි, සවිකර ඇති සම්පීඩක වේ. ඊට පස්සේ ඔන්න සම්පීඩකේ, හරි සම්පීඩක කියන්නේ කම්ප්‍රෙෂන්, කම්ප්‍රෙෂන් එක. හරි, ඊට පස්සේ පුතේ මේ පාඩම හරි ලේසි පාඩමක්, මේක හරි සරලයි, හරියට ඔළුවට දාගන්න. හරි, ඊට පස්සේ පුතේ ලියන්න ඩෝලක් ඇරලා ලියන්න, ඊළඟ ඩොට් එක දාලා පොම්ප කියලා ලියන්න, පොම්ප. හරි, දැන් සම්පීඩක කියන්නේ තරලයක්. ඒ කියන්නේ දරුවනේ අර සම්පීඩක කියන්නේ දරුවනේ මේ අර තරලයක් සම්පීඩනය කිරීමෙන් කාර්ය කරගන්න කට්ටිය. එතකොට පොම්ප කියන්නේ තරල තුලට ශක්තිය ගැප් කරන කට්ටිය. දැන් අර ලිදේ තියෙන වතුර ටික වතුර පොම්පෙන් එළියට එනකොට ඒ ජලයට ශක්තියක් ගබඩා කරලානේ පොම්පෙන් එළියට පුතේ වතුර දාන්නේ. ඒක නිවේගයෙන් වතුර ටික පොම්පෙන් එළියට විසි වෙන්නේ. පැහැදිලිද? ආන් ඒ වගේ කට්ටිය. ලියන්න පොම්ප කියලා දාලා ලියන්න පුතේ. තරලයක් තුලට, තරලයක් තුලට ශක්තිය ගැප් කරන උපකරණ වේ. තරලයක් තුලට ශක්තිය ගැප් කරන උපකරණ වේ. තරලයක් තුළට ශක්තිය ගැප් කරන උපකරණ වේ. තරලයක් තුළට ශක්තිය ගැප් කරන උපකරණ වේ. තරලයක් තුළට ශක්තිය ගැප් කරන උපකරණ වේ. කියලා දාන උදාහරණ කියලා දාන පොතේ කීපයක්. උදාහරණ කියලා දාන පොතේ කීපයක්. වතුර පොම්පය, වතුර පොම්පය. ඒ වගේම ලියන්න පුතා පෙට්‍රල් පොම්පය, වතුර පොම්පය. ඒ වගේම ලියන්න පුතා පෙට්‍රල් පොම්පය. ඒ වගේම ලියන්න පුතා ද්‍රාව ජැක්කුව, ද්‍රාව ජැක්කුව, ද්‍රාව ජැක්කුව. හරි, ද්‍රාව ජැක්කුව. ද්‍රාව ජැක්කුව කියන්නේ මොකද්ද පුතේ? හයිඩ්‍රොලික් ජැක් එක. හරි, දැන් ඔය වාහන ඔසවන තැන් වල එහෙම තියෙන පුතේ හයිඩ්‍රොලික් ජැක්. හරි, ඒ කට්ටියගෙනයි ඔය කියන්නේ. ඒක සර්විස් ස්ටේෂන් ගන්න වාහන සර්විස් කරන තැන්, අනේ වාහන සර්විස් කරන තැන් වල එහෙම ජැක් එක ගත්තාම එතන තියෙන හයිඩ්‍රොලික් ජැක් එකක්. හොඳයි. රයිට්. හොඳයි. දරුවෙක් අහනවා රයිට්. සර් 21 22
එළවල් තරල යන්ත්‍ර වලින් රචනා ප්‍රශ්න තියෙනවා 23 නෑ 24ක් ලොකු ප්‍රශ්නයක් ඒ විනේස ඔව් අපිට එහෙම කියන්න බෑ ප්‍රශ් එන්න පුළුවන් අපි කොහොමද ලෑස්ති වුනේ හරි 23 නැතිව 24 එනවා 23 නැතිව 24 එනවා හරි ඒ කියන්නේ ඉතින් අපිට ෂුවර් එකක් තියාගන්න පුළුවන් හරි බලමු හරි අපි හැම දෙයකටම ලෑස්ති වෙමුකෝ මම අවසානයේදී කියන්නම් කොහොමද වැඩ ටික වෙන්නේ කියලා අපි හැම දෙයකටම සූදානම් වෙමු හොඳයි දැන් ඊට පස්සේ පුතේ මම එනවා කතා කරන්න මේ තරල පොම්ප ගැන හරි දැන් පුතේ තරල පොම්ප ගත්තට පස්සේ තරල පොම්ප හරිද තරල පොම්ප ගත්තට පස්සේ පුතේ තරල පොම්ප ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට අපි වෙන් කරනවා තරල පොම්ප ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි එක්කෙනෙක් තමයි පුතේ හරි අණුවැටුම් පොම්ප එක්කෙනෙක් අපි හඳුනා ගන්නවා අණුවැටුම් පොම්ප කියලා තරල පොම්ප ගත්තාම එක්කෙනෙක් තමයි අණුවැටුම් පොම්ප අනිත් එක්කෙනා පුතා භ්‍රමක පොම්ප කියලා අපි ගන්නවා භ්‍රමක පොම්ප හරිද දැන් අණුවැටුම් පොම්ප සහ භ්‍රමක පොම්ප කියලා වර්ග දෙකක් අපිට හම්බ වෙනවා එතකොට පුතේ තරල පොම්ප වල තියෙන අණුවැටුම් පොම්ප ගත්තාම අණුවැටුම් පොම්ප වර්ග දෙකක් තියෙනවා අණුවැටුම් පොම්ප දෙකයි එක්කෙනෙක් පුතේ අපිට හම්බ වෙනවා ඔය අණුවැටුම් පොම්ප යටතේ අපිට හම්බ වෙන එක්කෙනෙක් තමයි පිස්ටන් වර්ගය ඊට පස්සේ ඊළඟ එක්කෙනා තමයි පුතා ප්‍රාචීර වර්ගය හරිද භ්‍රමක පොම්ප ගත්තාම අපිට ඒ යටතේ හම්බ වෙනවා භ්‍රමක පොම්ප ප්‍රධාන වශයෙන් වර්ග කීපයක් භ්‍රමක පොම්ප යටතේ හම්බ වෙන පළවෙනි කෙනා අපිට හම්බ වෙනවා ස්කෘප්පු වර්ගය ස්කුරුප්පු වර්ගය හරිද ඊට පස්සේ අපිට හම්බ වෙන අපුදේ පෙති නැත්තම් තල වර්ගය නැත්නම් තල එහෙම නැත්නම් පෙති වර්ගය වේන් ටයිප් කියලා අපි කියනවා වේන් ටයිප් ඊළඟට අපිට හම්බ වෙන අපුදේ කේන්ද්‍රාපසාරී වර්ගය කේන්ද්‍රාපසාරී වර්ගය ඊට පස්සේ අපිට හම්බ වෙන අපුදේ ගියර පොම්ප ගියර වර්ගයේ පොම්ප ගියර වර්ගයේ පොම්ප පැහැදිලිද ඔන්න පුතේ අපිට අණුවැටුම් පොම්ප සහ භ්‍රමක පොම්ප කියන කට්ටිය වර්ග දෙකකට බෙදන්න පුළුවන් කියලා කිව්වා පැහැදිලිද දැන් අණුවැටුම් පොම්ප ගත්තාම පිස්ටන් වර්ගය සහ ප්‍රාචීර වර්ගය කියලා කොටස් දෙකයි භ්‍රමක පොම්ප ගත්තාම ස්කෘප්පු වර්ගය තල නැත්තම් පෙති වර්ගය කේන්ද්‍රපසාරි වර්ගය සහ ගියර වර්ගයේ පොම්ප කියලා අපි හඳුනා ගන්නවා මේ කේන්ද්‍රපසාරි වර්ගයේ පොම්ප හරිම වැදගත් කේන්ද්‍රපසාරි පොම්ප කියන්නේ පුතේ ඔයාගේ ගෙදර ලිතර දාලා තියෙන පොම්පය. පැහැදිලිද? ලිතර දාලා කියන්නේ ලිඳ ඇතුළට බස්සලා නෙමෙයි. ලිඳේ වතුර එළියට ගන්න පාවිච්චි කරන පොම්පේ තියෙනවනේ. ඒක පුතා කේන්ද්‍රපසාරි පොම්පයක් කියලායි අපි හඳුනා ගන්නෙ. පැහැදිලිද? හරි. ලියමුකෝ මෙන්න මේ බෙදීමක් ලියන පුතේ යටින් තරල පොම්ප කියලා ලියන්න. තරල පොම්ප කියලා කොටස් දෙකකට බෙදා ගන්න. තරල පොම්ප කියලා කොටස් දෙකකට බෙදා ගන්න. බෙදාගෙන ලියන්න එක පැත්තක් ලියන්න අණුවැටුම් පොම්ප අණුවැටුම් පොම්ප අනිත් පැත්ත ලියන්න භ්‍රමක පොම්ප කියලා ලියන්න එක පැත්තක් අණුවැටුම් පොම්ප අනිත් පැත්ත භ්‍රමක පොම්ප කියලා ලියන්න එක පැත්තක් අණුවැටුම් පොම්ප අනිත් පැත්ත භ්‍රමක පොම්ප කියලා ලියන්න හරි ඊට පස්සේ හරි ඊට පස්සේ පොතේ අණුවැටුම් පොම්ප කියන කට්ටිය කොටස් දෙකයි බෙදා ගන්න කොටස් දෙකක් පිස්ටන් වර්ගය ප්‍රාචීර වර්ගය කියලා බෙදා ගන්න. අණුවැටුම් පොම්ප වර්ග දෙකයි එකනේ පිස්ටන් වර්ගය ඊට පස්සේ ප්‍රාචීර වර්ගය කියලා බෙදා ගන්න. පිස්ටන් වර්ගය ඊළඟට ප්‍රාචීර වර්ගය. ඊට පස්සේ භ්‍රමක පොම්ප කියන පැත්තට එන්න. භ්‍රමක පොම්ප කියන පැත්තට ඇවිල්ලා භ්‍රමක පොම්ප කොටස් හතරකට බෙදන්න. කොටස් හතරයි. එකනේ කියලා යනකොට ඉස්කුරුප්පු වර්ගය එක්කෙනෙක් කියන්නේ ස්කෘප්පු වර්ගය ඊළඟට කියන තල එහෙම නැත්නම් පෙති වර්ගය තල එහෙම නැත්නම් පෙති වර්ගය තල එහෙම නැත්නම් පෙති වර්ගය ඊළඟට කියන කේන්ද්‍රාපසාරි වර්ගය කේන්ද්‍රාපසාරි වර්ගය කේන්ද්‍රාපසාරි වර්ගය ඊළඟට කියන ගියර වර්ගයේ පොම්ප ඊළඟට කියන ගියර වර්ගයේ පොම්ප කියලා ගියර වර්ගයේ පොම්ප
හරි රයිට් ගියර් වර්ගයේ බොම්බ හරි හොඳයි ඊට පස්සේ අපි එනවා කතා කරන්න පාඩමේ තව වැඩගත් කොටසකට මම එනවා හරි මම මේ කතා කරන සාරාංශගත නෝට් එකක් දාගෙන යන්නේ මොකද මට දැන් ප්‍රශ්න ටික කතා කරන්න පාඩමක් හිට වල ටච් කරගෙන නැති නිසා පාඩමේ අවශ්‍ය මූලික කොටස් ටිකයි මම මේ දැන් කතා කරගෙන යන්නේ හරි අපි එනවා පොත සාකච්ඡා කරන්න ඊළඟට විසිරක පිළිබඳව විසිරක කියලා දාන්න විසිරක කියන පොත ස්ප්‍රේ මැෂින්ස් දැන් විසිරක ගත්තට පස්සේ විසිරකයක ඒ කියන්නේ සරලම විසිරකයක් විදිහට සලකන්න පුළුවන් පොතේ විශේෂම ඔයාගේ ගෙදරක් ඇති දැන් ඔය ක්‍රොමේන්ට් එහෙම තෙල් ගහන්න ගන්න මැෂින් එක තියෙන්නේ හෑන්ඩ් මැෂින් එකක් තියෙන්නේ මම පැහැදිලි කරන්නම් විසිරකයකට ඒ පිළිබඳව පුංචි කතන්දරයක් දැන් විසිරකයක් ගත්තාම මේ තියෙන විසිරකයක් මේ විසිරකයේ හරි මම දැන් මේ පැහැදිලි කරන සරල විස්තරකයක් මේ විසිරකයේ මම මෙහෙම පැහැදිලි කරනවා මෙතන තියෙනවා පිස්ටන් එකක් මෙතන තියෙනවා පිස්ටන් එකේ හැන්ඩල් එකක් එතකොට මේ දීලා තියෙන කතන්දරයට අදාළව මම මෙහෙම කරනවා මෙතන තියෙනවා තරලය කියන්නේ මොකක් හරි එක්කෝ අපිට ඔබ වතුර වෙන්න පුළුවන් නැත්නම් වෙන රසායනික දියරයක් වෙන්න පුළුවන් මොකක් හෝ දෙයක් මෙතන තියෙනවා කුඩා විවරය මෙතන තියෙනවා සිහින් නලය මෙතන තියෙනවා හැඩලය මෙතන තියෙනවා සිලින්ඩරය මේක පිස්ටන් එක හරිනේ රයිට් දැන් ඔන්න මූලික කොටස් ටික දැන් පුතා මෙතනදී මම මෙහෙම පැහැදිලි කරනවා මේ තියෙන සිලින්ඩර් එකේ තියෙන මේ හැන්ඩල් එක හරි පිටිපස්සට ඇදලා මම මේක ඉස්සරහට තල්ලු කරනවා කියලා හිතන්නකෝ ඉස්සරහට තල්ලු කරන දෝතා මෙන්න මෙතන තියෙන මේ සිලින්ඩරේ කුටීරය තුළ තියෙන වාතය තියෙනවානේ මේ වාතය කොම්ප්‍රෙස් කරනවානේ දැන් වාතය කොම්ප්‍රෙස් කළා පුතා මේ කුඩා විවරෙන් මොකද වෙන්නේ එළියට එන ට්‍රයි කරනවා පුතේ දැන් මේ ඇතුළේ තියෙන වාතය අධික තෙරපීමක් සහිතව මේ චූටි සිදුරෙන් එළියට පයින්න හදනකොට මෙතන වාතයේ වේගය මොකද වෙන්නේ මෙන්න මේ හරියදී වැඩි වෙනවා වාතයේ වේගය වැඩි වෙනකොට පුතේ වාතයේ පීඩනය මොකද වෙන්නේ අඩු වෙනවා මේ නලයේ කෙළවර වාතයේ පීඩනය අඩු වෙනවා වාතයේ පීඩනය අඩු වෙද්දි මොකද වෙන්නේ පීඩනය අඩු වෙනකොට මේ සිද්ධ වෙනවා පීඩනය වැඩි තැනකින් පීඩනය අඩු තැනට දේවල් ඇදිලා එනවා පැහැදිලිද එතකොට මෙතන පීඩනය අඩු වුනහම මේ එයාට සම්බන්ධලා තියෙන මෙන්න මේ නලය මේ නලයේ යට කෙළවර තියෙන තරලයක් මේ තරලය ඇදිලා ගිල්ලා මෙන්න මේ කුඩා විවරයේ තියෙන තැනට ඇදිලා ඉන්න ට්‍රයි කරනවා ඇදිලා ඉන්න ට්‍රයි කරන එකත් එක්කම මෙහෙන් එන වාත පීඩනය වෙච්ච වාත කොටස මේ නලයෙන් එලිට පයින් හදනවා පීඩනය වෙච්ච වාත කොටස මේ නලයෙන් එලිට පයින් හදනකොට මෙන්න මේ කලාපය තුල තියෙන වාතයේ හරි මේ කලාපය තුල තියෙන වාතයේ පීඩනය දැන් අඩු වෙලා යටින් තරලය ඇදිලාවිල්ල මෙතෙන්ට එනවා ආපු ගමන් මෙහෙන් එන වාත ප්‍රවාහයත් එක්ක උල්ඩෙන තරලය මිශ්‍ර වෙලා වාතයත් එක්ක ද්‍රවය මිශ්‍ර වෙලා වායු ද්‍රව මිශ්‍රණයක් විදියට මෙන්න මේ සිදුරෙන් එළියට පයින්නවා එළියට පයින්නවා කියන කොට ස්ප්‍රේ වෙන්නේ ඒ කියන්නේ ඇත්තටම අතනින් එළියට පයින්නවා කියනකොට මම මෙහෙම ගන්නම් මෙතන තමයි කුඩා විවරය තියෙන්නේ මෙතනින් එළියට පුතා මෙන්න මෙහෙම වාතය එළියට ස්ප්‍රේ වෙන්න ගන්නවා ඔන්නම එළියට විසිරලා යනවා පැහැදිලිද ඕක තමයි ඔය ස්ප්‍රේ මැෂින් එකක සිද්ධ වෙන්නේ දැන් ඔයා දැන් බාබර් සැලුන් එකකට ගියත් එහෙම නැත්නම් ඔය ගෙදර පොඩි ඔය එහෙම නැත්නම් දැන් ඔයාගේ ගෙදර දැන් ඔය මල් වලට එළවලු වලට තෙල් ගහන්න හදන මැෂින් එකක් ගත්තත් ඒ වගේ තැනක දකින්නේ අපි ඔන්න ඔය ස්ප්‍රේ මැෂින් එක ඔන්න ඔය යාන්ත්‍රණය විභාගෙ දිවලට ඔය ස්ප්‍රේ මැෂින් එකක් ඇඳලා කොටස් නම් කරලා විස්තර කරන්නත් එනවා හරි ඒ නිසා අපි මෙහෙම කරමු විසිරක කියලා දාලා දරුවනේ ලියන්න මෙහෙම ලියන්න මෙහෙම ලියන්න විසිරක කියලා දාලා පුතේ මෙහෙම ලියන්න ලියන්න
කියන්න කෘමිනාශක විධීම සඳහා කෘමිනාශක විධීම සඳහා යොදා ගන්නා 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 සරල විසිරකයක් සලකමු. 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 හරි. සරල විසිරකයක් සලකමු කියලා ලියලා පුතා ටක් ගාලා මෙන්න මේ රූපය අරින්න. මේ තියෙන හැඬලය, සිලින්ඩරය, කුඩා විවරය, සිහින්වලය, තරලය. ටක් ගාලා මේක අරින්න බලන්න. ටක් ගාලා දෙන්න. ඉක්මන් කරන්න බලන්න. මේ මැෂින් මේ යන්ත්‍රයක ක්‍රියාවලිය වලින් අහනවා. ඒ නිසා මේක දැනගන්නට වෙනවා. ටක්දලා අඳින්න බලන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරලා දැනගන්න. ඇදල ඉවරලා මට කියන්න ඇදල ඉවරයි කියලා. හරි වෙරයි රයිට් මම මේ පැහැදිලි කිරීම කරන්නම් දරුවනේ මෙන්න මෙහෙම නැවතවතාවක් කියලා දෙන්නම්. දැන් මේ හැන්ඩල් එක ඉස්සරහට තල්ලු කරන බඩ මේ සිලින්ඩර් එක ඇතුළ තියෙන වාතයේ පීඩනය වැඩි වෙනවා. මේ සිලින්ඩර් එක ඇතුළ තියෙන වාතයේ පීඩනය වැඩි වුණාම ඒ වැඩි පීඩනයකින් යුක්ත වාතය මේ කුඩා විවරයෙන් එළියට පයින්නකොට එළියට පයින්න තැන වාතයේ වේගය වැඩි වෙනවා. පීඩනයේ වැඩි කලාපයක ඉඳලා වාතය එළියට පයින්නකොට මෙතන වාතයේ වේගය වැඩි. වාතයේ වේගය වැඩි වෙන තැන පීඩනය අඩු වෙනවා.
පැහැදිලිද? පීඩනය අඩුයි. අන්නේ පීඩනය අඩු වෙන නිසා දරුවනේ එතෙන්ට වැඩි පීඩනයක් තියෙන තැන ඉඳලා අඩු පීඩනයක් තියෙන තැනට දේවල් ඇදිලා එනවා. එතකොට අපි ඒ නලයේ කෙළවර තරලයක් වෙදලා තියෙන නිසා සිහින් නලයේ යට තියෙන තරලය මෙන්න මේ ස්ටුඩි සිදුර දිගේ ඇදිලාවිල්ලා කුඩා නැත්තම් ওই කුඩා විවරයේ තියෙන තැනට ඇදිලා එනවා. ඇදෙද්දී මෙහෙන් එන වාතයේ ප්‍රවේගයත් එක්ක නැත්නම් වාතයේ වේගයත් එක්ක මේ තරලය තුල තියෙන ඒ තරලය මේ වාතයත් එක්ක හොඳට මිශ්‍ර වෙලා වායු තරල නැත්නම් වායු ඒ කියන්නේ ද්‍රව වායු මිශ්‍රණයක් හැදිලා ඒ හැදෙන මිශ්‍රණය මෙතනින් ඉරට පයින්නවා. ඕක තමයි අපි ස්ප්‍රේ වෙනවා කියලා අපි කියන්නේ. පැහැදිලිද? හරි. අපි ඒක පැහැදිලි කරමු මෙන්න මෙහෙම. ලියන්න මෙතන මෙහෙම. යටි කරලා ලියන්න. අත් හැඬලය. අත් හැඬලය. ඉදිරියට තල්ලු කරන විට අත්හැඬලය 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 ඉදිරියට තල්ලු කරන විට සිලින්ඩරය තුළ ඇති වාතය සිලින්ඩරය තුළ ඇති වාතය අත්හැඬලය ඉදිරියට තල්ලු කරන විට සිලින්ඩරය තුළ ඇති වාතය කුඩා විවරය තුළින් සිලින්ඩර තුළ ඇති වාතය කුඩා විවරය තුළින් පිටවී යයි. කුඩා විවරය තුළින් පිටවී යයි. මෙතනින් පිටවල යනවා. කුඩා විවරය තුළින් පිටවී යයි. පිටවී යයි. එයට මදක් පහලින් ඇති. එයට මදක් පහලින් නැති. එයට මදක් පහලින් නැති සිහින්නල විවරයේ ඒ කියන්නේ සිහින්නල යට කෙළවර සිහින්නල විවරයේ අනෙක් කෙළවර පිහිටන්නේ සිහින්නල විවරයේ අනෙක් කෙළවර පිහිටන්නේ අනෙක් කෙළවර පිහිටන්නේ ද්‍රවය තුලය අනෙක් කෙළවර පිහිටන්නේ ද්‍රවය තුලය සිහින්නල විවරයේ අනෙක් කෙළවර පිහිටන්නේ ද්‍රවය තුලය ද්‍රවය තුලය ඊළඟ ලියන්න වායු ප්‍රවාහයේ ප්‍රවේගය ඉහළ යන විට 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 සිහින් නල විවරය අසල පීඩණය අඩුවේ සිහින් නල විවරය අසල පීඩණය අඩුවේ සිහින් නල විවරය අසල පීඩණය අඩුවේ කියන්නේ මෙන්න මෙතන පීඩණය අඩු වෙනවා පීඩණය අඩුවේ මේ අණුව ඊළඟ ලියවත් කවන්න යටි ලියනකො මේ අණුව සිහින් නලයේ ඉහළ කෙළවර මේ අණුව සිහින් නලයේ ඉහළ කෙළවර පීඩණය සිහින් නලයේ ඉහළ කෙළවර පීඩණය වායුගෝල පීඩණයට වඩා අඩුවන නමුත් වායුගෝල පීඩණයට වඩා අඩුවන නමුත් වාසිදුර ඔස්සේ ද්‍රවය මත වායුගෝල පීඩණය ක්‍රියා කරයි ද්‍රවය මත වායුගෝල පීඩනය ක්‍රියා කරයි වායුගෝල පීඩනය ක්‍රියා කරයි ඊළඟට ලියන්න මෙම පීඩන වෙනස හේතුවෙන් මෙම පීඩන වෙනස හේතුවෙන් මෙම වීරණ වෙනස හේතුවෙන් සිහින් නලය දිගේ මෙම වීරණ වෙනස හේතුවෙන් සිහින් නලය දිගේ
එම පීඩන වෙනස හේතුවෙන් සිහින්නලයේ දිගේ ඉහළට ඇදී යන ද්‍රවය ඉහළට ඇදී යන ද්‍රවය ඉහළට ඇදී යන ද්‍රවය ගලා යන ගලා යන ගලා යන වායු ප්‍රවාහයට එක්වී ගලා යන වායු ප්‍රවාහයට එක්වී ගලා යන වායු ප්‍රවාහයට එක්වී වායු අංචු සමග වායු අංචු සමග වායු අංචු සමග මිශ්‍ර වූ වායු අංචු සමග මිශ්‍ර වූ ද්‍රව අංචු ප්‍රවාහයක් සාදයි වායු අංචු සමග මිශ්‍ර වූ ද්‍රව අංචු ප්‍රවාහයක් සාදයි ද්‍රව අංචු ප්‍රවාහයක් සාදයි යටිල් යන්නේ යටිල් යන්නේ එය එය විසිරකයක ක්‍රියාව එය විසිරකයක ක්‍රියාව හෙවත් හෙවත් විසිරකයක ක්‍රියාව හෙවත් විසිරණ ක්‍රියාවලිය නම් වේ 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 හරි ඔන්න පුතේ විසිරකයක ක්‍රියාව ගැන කතා කරේ රයිට් දැන් අපි යනවා කතා කරන අලුත් නීතියක් ගැන නැත්නම් නියමයක් ගැන කතා කරන්නට හරි රයිට් අපි ඒකත් කතා කරමු ඒ තමයි පුතේ අපි යනවා සාකච්ඡා කරන්න අලුත් නියමයක් නැත්නම් නීතියක් ගැන අලුතෙන් ඉගෙන ගන්න කොටසක් විදියට අපි යනවා පුතේ කතා කරන්න ලියන්න පුතේ පැස්කල් නියමය කියලා පැස්කල් නියමය පැස්කල් නියමය පොතේ පැස්කල්ගේ නියමය ගැන කතා කරනකොට හරි පැස්කල්ගේ නියමය ගැන පොතේ කතා කරනකොට මම ඒක මෙහෙම පැහැදිලි කරනවා හරි පැස්කල්ගේ නියමය පැස්කල්ගේ නියමයේදී පොතේ කියවෙන්නේ මෙන්න මෙහෙම දෙයක් හරි පැස්කල්ගේ නියමය කියන පොතේ මම මෙහෙම පැහැදිලි කරන්නම්කෝ පැස්කල්ගේ නියමය කියන පොතේ අසම්පීඩ්‍ය වූ සංවෘත වූ ඒ කියන්නේ අසම්පීඩ්‍ය කියන්නේ පීඩණයකට ලක් කරනකොට හැකිලෙන්නේ නැති දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම වතුර අපි ජලය ගමුකෝ ජලය අරගෙන දරුවනේ වතුර ප්‍රෂය කරුවොත් වතුර හැකිලෙනවා පොල් කිරි අරගෙන ප්‍රෂය කරුවොත් පොල් කිරි හැකිලෙනවා එඬරු කිරි ප්‍රෂය කරුවොත් හැකිලෙනවා පැහැදිලිද පොල් තෙල් අරගෙන ප්‍රෂය කරුවොත් හැකිලෙනවා භූමි තෙල් ප්‍රෂය කරුවොත් හැකිලෙනවා පෙට්‍රල් ප්‍රෂය කරුවොත් හැකිලෙනවා එහෙම නොවන තරල තියෙනවා ඒවට ඒ හැකිලෙනවට කියනවා දරුවනේ සම්පීඩ්‍ය තරල කියලා සම්පීඩ්‍ය තරල කියලා කියන්නේ පීඩනයට ලක් කරද්දී හැකිලෙන ඒවා දැන් මම මෙතනදී කතා කරන්නේ අසම්පීඩ්‍ය තරලයක් ගැන අසම්පීඩ්‍ය සම්පීඩ්‍ය නැහැ අසම්පීඩ්‍ය 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 කියන්නේ සම්පීඩණය වෙන්නේ නැති කට්ටිය. ඒ වගේම සංවෘත තරලයක්. මේ වචන ටික දැනගන්නට වෙනවා. සංවෘත තරලයක් අසම්පීඩ්‍ය වූත් සම්පීඩ්‍ය වූත් තරලයක් මත බාහිරින් බලයක් යොදනකොට. හරි ඒ කියන්නේ මොකද? අසම්පීඩ්‍ය වූත් සංවෘත වූත් තරලයක් මත බාහිරින් බලයක් යොදනකොට ඇතිවන පීඩණය තරලය පුරාමත් වාජනීය බිත්ති පුරාමත් පුතේ සමාකාර ලෙස බලපානවා මේකට අපි කියනවා පැස්කල්ගේ නියමය කියලා ඒ කියන්නේ මම උදාහරණයක් වශයෙන් මම මේ පැහැදිලි කරන්නම් මෙතනින් පුතේ අපි F එක බලයක් දෙනවා හරිද මේ පිස්ටන් මේ මේක තරලයක් කියලා අපි හිතමුකෝ මේක තරලයක් පුතා මේ තමයි අපි කියන අසම්පීඩ්‍ය සංවෘත තරලය තමයි මේ තියෙන්නේ හරිද අසම්පීඩ්‍ය සංවෘත තරලය හරි එතකොට මේ මෙන්න මෙතන යොදලා තියෙනවනේ මේ මොකක්ද මේ තියෙන පිස්ටන් එකක් හරිද මේ පිස්ටන් එකේ හරස්කඩ ක්ෂේත්‍රඵලය ඒ දෙකයි සෝ ඒ එකයි මෙයාගේ හරස්කඩ ක්ෂේත්‍රඵලය අපි ඒ එකයි කියලා ගනිමුකෝ ඒ එකයි එතකොට මෙතන මේ පිස්ටන් එක මත F එක බලයක් දෙනකොට මෙයාගෙන් ඉහළට ඇති කරන පීඩනය P එකයි මෙතනින් පහළට F2 කියලා අපි බලයක් දෙනවා කියලා හිතුවොත්
මෙයාගේ හරස්තර ක්ෂේත්‍රපණය අපි ගන්න ඒ දෙකයි කියලා. මෙතනින් ඇති වන පීඩනය අපි හිතමකෝ පී දෙකයි කියලා. හරි, ඔන්න මම දැන් කියපදේ හොඳට තේරුම් ගන්න. අපි දන්නවා පුතේ, මම මෙතන ගත්තොත් පොදුවේ ගත්තොත් F කියලා කියන්නේ යොදන බලය. පැහැදිලිද? ඊට ඒ කියලා කියන්නේ පිස්ටන් වල ක්ෂේත්‍රඵලය. පිස්ටන් වල ක්ෂේත්‍රඵලය. ඊට පස්සේ P කියලා කියන්නේ පුතේ තරලය මගින් ඇති කරන තරලය මගින් ඇති කරන පීඩනය. තරලය මගින් ඇති කරන පීඩනය කියලා ගත්තොත් අපි දන්නවා පුතේ පීඩනය ඒ කියන්නේ P සමානයි F බෙදි මේ කියලා දන්නවනේ. මෙන්න මේක නිසා P සමාන F බෙදි මේ කියලා දන්නවනේ. මේ නිසා මම කියනවා පුතේ පළවෙනි පැත්තට දැම්මොත් P එක කියලා කියන්නේ F එක බෙදීම ඒ දෙක කියලා එනවා. හා P දෙක කියලා ගත්තොත් මේ පැත්තට දැම්මොත් P දෙක සමානයි F දෙක බෙදීම ඒ දෙක. මෙතන පුතා P එක සමානයි F එකට A එක. මෙතන A එක. පුතේ ඒ වගේම අපි දන්නවා එකම තරලයක වල SFT වල ඉගෙනගෙන තියෙනවා. එකම තරලයක සමාන මට්ටම බුස. පැහැදිලිද? ඒ කියන්නේ එක මුසකදී පීඩනය සමානයි කියලා දන්නවනේ අපි. ඒ නිසා කියනවා පුතා එකම උසකදී පීඩනය සමාන නිසා. ඒ කියන්නේ එකම උසකදී පුතේ පීඩනයන් සමානයි. එකම උසකදී පීඩනය සමාන නිසා මට කියන්න පුළුවන් මෙතනදී P එක සමානයි P දෙක වෙනවා කියලා කියන්න පුළුවන් නේ. එකම උසකදී පීඩනය සමාන නිසා පුතේ මට කියන්න පුළුවන් P එක සමානයි P දෙකයි. එතකොට P එක කියන්නේ මොකක්ද? F එක යට A එකයි. P දෙක කියන්නේ මොකක්ද? F දෙක යට A දෙකයි. එහෙනම් ඔන්න සම්බන්ධතාවය. පැහැදිලිද? F එක යට A එක සමානයි F දෙක යට A දෙක. ඔන්න පුතේ අලුත් සම්බන්ධතාවයක් ගත්තා ප්‍රස්කල්ගේ නියමයේ අසරින්. හරි, ඔන්න දැන් මම ගානක් හදන්න අවශ්‍ය මූලික සිද්ධාන්ත ටික මේ පිළිද කරේ. පුතාලා ලිව්වා මුලින්ම පැස්කල් නියමය කියලා දැම්මා. එහෙම කියලා දාලා පුතේ අඳින්න වෙන්නේ මේ රූපයට අක් දාලා. අනේ මේක දාන්න කලින් මම මේ වාක්‍යයක් කියන්න දෙනවා. මම මෙන්න මේ කියන වාක්‍ය. හරි, පැස්කල් නියමය කියලා දාලා ලියන්නක මෙන්න මේ වාක්‍යය ලියන්න පුතේ. අසම්පීඩ්‍ය වූත් පැස්කල් නියමය කියලා දාලා ලියන්න මේ වාක්‍යය. අසම්පීඩ්‍ය වූත් සංවෘත වූත් අසම්පීඩ්‍ය වූත් සංවෘත වූත් අසම්පීඩ්‍ය වූත් සංවෘත වූත් තරලයක් මත අසම්පීඩ්‍ය වූත් සංවෘත වූත් තරලයක් මත බාහිරින් ලැබෙන තෙරපුම් බලය නිසා බාහිරින් ලැබෙන තෙරපුම් බලය නිසා බාහිරින් ලැබෙන තෙරපුම් බලය නිසා ඇතිවන පීඩනය බාහිරින් ලැබෙන තෙරපුම් බලය නිසා ඇතිවන පීඩනය තරලය පුරාමත් ඇතිවන පීඩනය තරලය පුරාමත් භාජනයේ බිත්ති පුරාමත් තරලය පුරාමත් ඒ වගේම භාජනයේ බිත්ති පුරාමත් සමාකාර ලෙස බලපායි. භාජන බිත්ති පුරාමත් සමාකාර ලෙස බලපායි. සමාකාර ලෙස බලපායි. මෙය පැස්කල් නියමයයි. මෙය පැස්කල් නියමයයි කියලා දාලා පුතේ ඔයා යටින් මේ රූපය අදින්න. මෙයා F එක, මෙයා මෙතන ඉඳලා මෙහෙට P එක, මෙයා A දෙක, A එක. මේ පිස්ටන් එක හරස් කරලා ශේෂ පොළ A දෙක, මෙයා P දෙක, මෙයා F දෙක. F කියන්නේ යොදන බලය, P කියන්නේ පිස්ටන් වල ක්ෂේත්‍ර බලය, A කියන්නේ P කියන්නේ තරලය මගින් ඇති කරන පීඩනය. ඊට පස්සේ P සමාන F යට A නිසා කියලා දැම්මා. P එක කියන්නේ F එකට A එක සහ P දෙක කියන්නේ F දෙකට A දෙක කියලා දැම්මා. එක මොසකදී පීඩන සමාන නිසා P එක සමානයි P දෙකයි. එතකොට F එකට A එක සමානයි F දෙකට A දෙක කියලා දාලා වැඩේ ටික ඉවර කළා. හරි, ටක් දාලා බලන්න පොතේ මේ බෝඩ් එකේ තියෙන තොරතුරු ටික නෝට් කරලා ඉවර කරන්න බලන්න.
ඉක්මන් කරමු බලන්න හැමෝම ඉක්මන් කරන්න. හරි වැඩි කොහමම නෝට් කරගන්න ඉක්මනින්ම. හරි ඉවරද නෝට් කරගෙන වැඩි ඉවර නම් කියන්න ඉක්ම කරමු. හරි දැන් ඔන්න එහෙනම් අපි පැස්කල් නියමය කියන්නේ මොකක්ද කියලා දන්නවා. දැන් මොකද පැස්කල් නියමය කියන්නේ පුතේ? අසම්පීඩ්‍ය වූත් සංවෘත වූත් තරලයක් මත බාහිරින් බලයක් ඒක බාහිරින් ලැබෙන තෙරපුම් බලය නිසා ඇතිවන පීඩනය තරලය පුරාමත් භාජනයේ බිත්ති පුරාමත් සමාකාර ලෙස බලපානවා. ඕකනේ පැස්කල් නියමය කිව්වේ. ඒකෙන් ගත්ත අපි සම්බන්ධතාවයක් පුතේ මොකක්ද? F එක යට A එක සමානයි F දෙක යට A දෙක.
හරි හොඳයි. දැන් ඔන්න ඔතනින් මම එනවා දරුවනේ ඔයාලගේ ડોකියුමන්ට් එකට. දැන් මට කියන්න ඔයාලා අද මම ඔයාලගේ ගෲප් එකට දැම්මානි නැත්නම් ඔයාලගේ pages වලට නැත්නම් ඔයාලගේ WhatsApp numbers වලම වෙනමම ඔයාලගේ accounts වල මම එව්වා මෙන්න මේ 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 papers ටික PDF විදියට ගන්න කියලා. හරි මට බලන්න කියන්නේ papers ටික ගත්තාය කවුද? මට කියන්න. විශේෂයෙන් මෙතන තරල යන්ත්‍ර වලට අදාළව papers ටික ගත්තාය චුට්ට මට බලන්න කියන්න. ගත්තද නැද්ද කියලා. ඒක PDF ටික ගත්ත කට්ටිය මට පොඩ්ඩක් කියන්න. රසිදු ගත්තද? ගත්තා. ශෂිකශාන් තාම නෑ. ඉතින් ඇටය තාම නැත්තම් දැන් කොහොමද මේ ප්‍රශ්න වලට උත්තර ගන්නෙ? ඈ දැන් පේපර් එක කතේ නෑනේ කොල්ලෝ. ආ මෙහෙම තියෙනවනේ දැන් මම ඒක PDF එකේ තියෙනවනේ. ඔයාගේ ෆෝන් එකේ ඇතිනේ. හරි. රයිට්. අවුලක් නෑ කරමු. රයිට්. ඒක තමයි. ඔයාගේ දැන් ෆෝන් එකේ තියෙනවනේ. දැන් මම ඒක සෙට් එකේ තියෙනවනේ. හරි. එතනින් වැඩේ කොට දා ගන්න පුළුවන්. හරි. එන්නකෝ දෙ. රයිට්. ඔයාට මම දීලා තියෙනවා දරුවනේ තරල යන්ත්‍ර සහ බලපද්ධති වලට අදාළව T1 පළවෙනි පේපර් එකට එන්නකෝ. මම එතන දීලා තියෙන්නේ MCQ sheet MCQ ගණන් ටිකක් දීලා තියෙන්නේ. එතෙන් එන්නකොට අක් දාලා. හරි ආවනේ රයිට්. දරුවනේ ඔයාලා ඉන්න තරල යන්ත්‍ර පාඩමේ තරල යන්ත්‍ර වලට අදාළව ෆ්ලූයිඩ් කියලා මම දීලා ඇත්තේ එයාගේ T1 පළවෙනි පේපර් එකට එන්න T1 පේපර් එකේ MCQ පේපර් එකක් දීලා තියෙන්නේ. ඒකේ පුතේ මට ටක් ගාලා දෙවෙනි ගාන හදලා දෙන්න. ටක් ගාලා දෙවෙනි ගාන හදන්න. ද්‍රවෝසවණයක සම්තුලන යන්ත්‍රයක් රූපේ දෙනවා. A සහ B වල හරස්පර වර්ගඵල දෙනවා පිළිවෙලින් 0.1ක් සහ මෙච්චරක් කියලා. P බලයේ අගය 785 නිව්ටන් නම් Q වල අගය අහනවා. ඉක්මන් කරලා බලන්න ගන්න. T1 පේපර් එකේ තරල යන්ත්‍ර වලට අදාළව T1 පේපර් එකේ දෙවෙනි ගානට උත්තර ගන්න මට බලන්න ඉක්මනින්ම. මේ සූත්‍රය පාවිච්චි කරලා ගන්න දේ ඉක්මන් කරන්න. ටක් ගාලා ගමු බලන්න. ගාන හදන හදලා මට උත්තර දාන්න කීයද කියලා ටට්ටක් ගාලා. ඉක්මන් කරලා ගන්න. පකර ගමු. උත්තර දානමට ටක් ගාලා දෙවෙනි ප්‍රශ්න උත්තරේ මම මේවා අහන්න ඔයාලගෙන්. දෙවෙනි ප්‍රශ්න උත්තරය T1 පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න උත්තරය අහන්නේ. උත්තරේ නිවුටන් ගන්න කීයද කියලා බලමු අපි. ගාන හදන්න. හරි මෙයාගේ AB කියලා පැති දෙකක් තියෙනවා. හරි එතකොට දරුවනේ අපේ අපි දන්න සූත්‍රය තමයි F1 යට A1 සමානයි F2 යට A2. F1 කියන්නේ A පැත්ත, F2 කියන්නේ B පැත්ත කියලා ගන්න. AB කියලා පැති දෙකක් තියෙනවා. හරි PQ කියලා බල ලබා දීලා තියෙනවා. F1 පළවෙනි පැත්තේ බලය 785 නිව්ටන්. A1 0.1 වර්ග මීටර්. F2 අපෙන් අහන්නේ F2 යගේ නේද දන්නේ නැහැ. බෙදෙනවා A2 0.5. එහෙනම් F2 කියන්නේ මොකද්ද? F2 කියන්නේ මේක මේ පැත්තට ගියානම් හරිනේ 785 0.5 න් ගුණ කරන්න 0.1 න් බෙදන්න. එතකොට වලට උත්තරයක් එනවනේ. හරි. හරි. රයිට් දරකන සර් මේ පේපර් එක තිබ්බේ නැහනේ. T1 කියලා මෙමර එකක් තිබ්බ නැද්ද? ඔව් හැමෝටම දාලා තියන්නේ ටික. තරල යන්ත්‍රවල T1 තරල යන්ත්‍ර යටතේ මම ඔයාලට දාලා ඇති පේපර්ස් තිබ්බා කීයද? හතරක් දාලා තිබුණා. ඔව්. ලස්සන පොඩ්ඩක් බලන්න. තරල යන්ත්‍ර යටතේ ෆ්ලූයිඩ් කියලා දාලා ඇති පේපර්ස් හතරක් තිබුණා. ඒක T1 කියන පළවෙනි පේපර් එක T1 තරල යන්ත්‍ර සහ බලපද්ධති එක කොටස කියලා එකක් බලන්න තියනවාද කියලා. ලස්සන ඉක්මන් කරන්න බලන්න තියනවාද කියලා.
ලසි දුටු තුනද තියෙන්නේ. එහෙම වෙන්න බෑ කොල්ලෝ. ඉන්න බලන්න මොකක්ද වෙලා තියෙන කියලා බලන්න. ලැසින මට ටක් ගාලා බලන්න වට්සප් මැසේජ් එක දාන්න. ඔහොම ටක් ටක් ගාලා ලැසින මට වට්සප් මැසේජ් එක දාන්න. උදේ ටක් ගාලා බලන්න දාන්න වට්සප් මැසේජ් එක මොකද වැඩ වෙලා තියෙන්නේ චුට්ටක් මම බලන්න. ලසිත වඩ මං එවලා තියෙනවා කොල්ලෝ. ලසිත බලන්න ෆ්ලුයිඩ් කියලා තැන බලන්න. ෆ්ලුයිඩ් වල මං කියන්න බලවල ඉන්නේ වඩ එවලා තියෙනවා. ෆ්ලුයිඩ් වල බලන්න මුරින් දල බලන්න මම හිතුවා ෆ්ලුයිඩ් එක තියෙනවා, ෆ්ලුයිඩ් දෙක, ෆ්ලුයිඩ් තුන, ෆ්ලුයිඩ් හතර කියලා තියෙනවා. තරල යන්ත්‍ර කියලා ෆ්ලුයිඩ් කියලා මං දාලා ඇති. ෆ්ලුයිඩ් එක දෙක තුන හතර කියලා දාලා තියෙනවා. හරි හමුණ දැක්කද? ෆ්ලුයිඩ් එක දෙක තුන හතර සේරම තියෙනවා දාලා තියෙන්නේ. ලසිදු තේරෙනවනේ හරිනේ මම දාලා තියන්නේ. ඒකස ඩිලීට් කරලා ඉතින් රෙද්ද කොල්ලෝ. ඉතින් ඒක මගේ වැරද්දද ඇටයෝ? ඈ ඒක මම දාලා තිබ්බනේ ඇටයෝ. හරි මම එන ආයෙ දාන්න. හරි පොඩියෝ මගේ මේ කොල්ලෝ ටික. හරි මට අත්වා ගන්න බෑ පොදේ තිබ්බේ කියලා. ඉන්න බලන්න. ෆ්ලුයිඩ් 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 රයිට්. දැන් ලයිසන්ස් එක එක නෑ කිව්වනේ. සින්දු එක නෑ. ඔන ලයිසන්ස් එක දැම්මා. දැන් බලන්න හරි ආවද කියලා. එනක් ගන්න බෑ. තියෙනවා ඩිලීට් කරගන්න එපා. ඕල්ඩ් කරලා සේව් කරලා තියාගන්න. හරි. ලයිසන්ස් දැන් හරි. ඔක දාලා තියෙන්නේ. හරි. රයිට්. දැන් ගන්න අපි හදුවොත් අපිට උත්තර එනවා. මේවා සුළු කරලා තියෙන්නේ 785 වැඩි කරනවා දශම පහෙන් බෙදනවා දශම එකෙන්. උත්තරයක් එනවා 3925 නිව්ටන්. නිව්ටන් 3925ක් කියලා එනවා. ඒ කියන්නේ උත්තරයක් තියෙනවා 5 වෙනි පිළිතුර. පැහැදිලිද? හරි. එතකොට රයිට්. ඔන්න දෙවෙනි ගාන හරි. පුතා ඔහොම වෙන්නකෝ පේපර් එකේ තුන්වෙනි ගානට.
තුන්වෙනි ගානත් හදන්න බලන්න ඔහොම මම තුන්වෙනි ගානත් හදන්න තුන්වෙනි ගානත් ඔහොමම ගන්න තුන හතර කියන ගණන් දෙකම ගන්න තුනක් ගන්න හතරක් ගන්න තුන හතර ගණන් දෙකම හදන්න බලන්න තනියම තුන හතර ගණන් දෙකම හදලා බලන්න උත්තර ටිකක් එක්කම මට දාන්න බලන්න ඉස්පම් කරමු බලන්න තනියම ගාන උත්තර ටිකක් දාන්න ටට්ටක් ගාලා බලලා මට උත්තර ටිකක් දාන්න
හරි උත්තරාරං තියෙන දෙන්න හරි රාජ් උත්තරාරං තියෙන්නේ හරි අපි කටක් පැහැදිලි කරමු. තුන්වෙනි ගාන ද්‍රාවෝසවණයක සන්තුලන යන්ත්‍රයක් රූපේ දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා A සහ B හි හරස්කර වර්ගඵලයන් පිළිවෙලින් වර්ග මීටර එකක් සහ වර්ග මීටර තුනක් වෙනවා. P හි බලයෙන් නිව්ටන් 25ක් නම් Q වලදී අහන්නේ. හරි මෙයාට අර සූත්‍රෙම දාන්න F එක යට A එක සමානයි F දෙක යට A දෙක කියලා ගන්න. තුන්වෙනි ප්‍රශ්නේ F එක කියන්නේ මොකක්ද? අපි වම් පැත්ත ගමු F එක, F එක කියන ගමු Q බලය බෙදෙනවා A එක කියන වර්ග මීටර 3යි. F දෙක කියන්නේ නිව්ටන් 25යි A දෙක කියන්නේ වර්ග මීටර 1යි. එහෙනම් Q කියන්නේ 25 වැඩි කරන 3ෙන් බෙදන්න 1ෙන්. එම නිසා Q වලට උත්තරයක් එනවා පුතේ 25 ව 3ක් කියන්නේ 75ක් කියලා එනවා නිව්ටන් වලින්. තුන්වෙනි ප්‍රශ්නේ උත්තරය නිව්ටන් 75යි. එයාගේ ආවද ආරයිට් ඇවිල්ලා දෙනවා. හරි. ඊට පස්සේ ඔන්න තුන්වෙනි ප්‍රශ්නට හරි Q කියන්නේ එතකොට 75යි කියන්නේ උත්තරේ 3ක්. හතරවෙනි ප්‍රශ්නය ද්‍රාවසවණයක සන්තුලන යන්ත්‍රයක් දීලා තියෙනවා. A සහ B වල හරස්කර වර්ගඵලයන් දෙනවා පිළිවෙලින්. හරි. අපෙන් අහනවා Q බලයේ අගය නිව්ටන් 600ක් නම් Q වල අගයයි අපෙන් අහන්නේ. ආ මෙතන දීලා තියෙන එකේ දශමිකයි 3.3 කියලා කියන්නේ. එතකොට චුට්ටක් ඉන්න P වල වටිනාකම නම් 600යි Q වල අගය අහන්නේ. එතකොට සීපද නොදශමිකේ මෙතන දරුවනේ ඔය දිලා තියෙන මොකක් සටහනේ රූපේ ළඟ තියෙනවානේ 0.1ක් වර්ග මීටර කියලා. අර A කියන තැන වටිනාකම එතන චුට්ටක් හදාගන්න. මේ එතන තියෙන්නේ 1.1ක් කියලා හදාගන්නකො. අර 0.1ක් වර්ග මීටර කියන එක 1.1ක් කියලා හදාගන්නකො. මොකද ගානේ දෙන්නේ ඒක රූපේ දීලා තියෙන වෙන එකක්. ඒ රූපේ තියෙන එක හදාගන්න අර වර්ග මීටර 0.1ක් කියන එක 1.1ක් කියලා හදාගන්නකො. 1.1ක්. මෙතන දානවා සූත්‍රයම F එක යට A එක සමානයි F දෙක යට A දෙක කියලා දානවා. F එක පළවෙනි පැත්තේ බලය right 600යි A එක කියන්නේ 1.1ක් කියලා ගන්න. F දෙක කියන්නේ ගන්න නෑ ඒක නිහන්නේ බෙදෙනවා. A දෙක කියන්නේ 3.3යි. එහෙනම් Q කියන්නේ 600 බෙදලා 1.1ෙන් වැඩි කරන 3.3ෙන් IC වැඩි වෙනවා 3.3 බෙදෙනවා 1.1. උත්තරයක් එනවා 1800ක් නිව්ටන් කියලා. නිව්ටන් 1800ක් කියලා එනවා Q කියන එකනාගේ වටිනාකම. හරි. චුට්ටක් එතන හදාගමු. අර ඔයාලා මේ ඔය දීලා තියෙන විදිහටම දශම එකක් කියලා දැම්මොත් එන්නේ 19800ක් කියලානේ. එහෙම උත්තරයක් ඔගේ පේන්නේ නැහනේ. ඒතකොට 1800ක් නිව්ටන් කියලා එනවා 4 වෙනි උත්තරේ. ඒතකොට උත්තර ගන්නත් ලේසි. හරි. අඩුපාඩු ටික හදා ගන්න කොහොම ටක් ගාලා. හරි ඉක්මන් කරන්නකෝ බලන්න. හරි ඉක්මන් කරලා හදා ගන්න. හරි ඉක්මනින් ඉවර කරගමු. හරි නේද? ඒක හරි මම හිතන්නේ. හරි. ඔන්න ඒක මකන්නම්. ඊට පස්සේ පොදී හරි ඒක ඉවරයි. රයිට්. ඊට පස්සේ මම වෙනවා කතා කරන්න මේ දිශාපාලන වැල්ව ගැන. හරි. දිශාපාලන වැල්ව ටිකක් වෙනස් කොටසක් මම කතා කරන්න යන්නේ. දිශාපාලන වැල්ව. දැන් දිශාපාලන වැල්ව ගැන කතා කරද්දී දැන් මේ සියල්ලක්ම ඔයාලගේ තියරි වීඩියෝ ටිකත් එක්ක නෝට් එකේ දාගනිද්දී මේ සියරම ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. මම දැන් නමුත් දැන් එන්නේ කතා කරන්න මේ දිශාපාලන වැල්ව පිළිබඳව. දැන් දිශාපාලන වැල්ව දැක්කට පස්සේ හරි දිශා පාලන වැල්ව. පොඩි දැන් මේ දිශා පාලන වැල්ව ගැන කතා කරනකොට දිශා පාලන වැල්ව කියලා කියනකොට මම මෙහෙම කතා කරන්න ඕනකො. හරි.
දිශාපාලන වැල්ව. සරලව පැහැදිලි කිරීම කරන්න නම් කීපයක්. දිශාපාලන වැල්ව ගත්තට පස්සේ දරුවනේ අපිට මේ දකින්න පුළුවන් මෙන්න මෙහෙම. ඒ කියන්නේ දිශාපාලන වැල්වයක් ගත්තාම මෙයාගේ තියෙන පොතේ මේ පෝට්ස් ගානක් තියෙනවා, ඒ වගේම දරුවනේ පොසිෂන්ස් ගානක් තියෙනවා. පෝට්ස් ගානක් තියෙනවා, පොසිෂන්ස් ගානක් තියෙනවා. හරි. ඒ කියන්නේ දැන් මම මෙයාගේ ගන්නවා මේ කවුළු සහ ස්ථාන. මෙයාලගේ අපිට හම්බෙනවා පොතේ කවුළු, ඒ වගේම ස්ථාන. හරිද? රයිට්. කවුළු. දැන් කවුළු කියලා කියන්නේ දරුවනේ මෙයාලගේ තියෙනවා මේ, කියන්නේ කවුළු කියලා කියන දරුවනේ මෙයාලගේ තියෙනවා මේ අපෝට්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙයාලගේ තියෙනවා ඔය වෑල් එකක වැඩ කරනකොට වෑල් එකක් තුලට තරලය ඇතුල් වෙන පිට වෙන ස්ථාන තියෙනවා. පැහැදිලිද? ඇතුල් වෙන පිට වෙන ස්ථාන තියෙනවා. හරි. එන්නේ ඇතුල් වෙන පිට වෙන ස්ථාන වලට අපි කියනවා පෝට්ස් කියලා. පැහැදිලිද? හරි. එතකොට ඒ පෝට්ස් ගත්තට පස්සේ අපිට මෙහෙම කියන්න පුළුවන්, ඇතුල් වෙන පිට වෙන ස්ථාන ගත්තට පස්සේ දැන් එතනදී තව පුංචි පැහැදිලි කිරීමකුත් මම කරන්නම්. වෙන මෙහෙම රයිට්. ඒ කියන දරුවනේ දැන් ඔය කවුළු කියලා කියන්නේ පෝට්ස්. ෆෝස් ස්ථාන කියන්නේ පොසිෂන්ස්. පොසිෂන්ස්. හරිද? ඒ කියන්නේ දැන් ෆෝස් කියලා කියන්නේ දරුවනේ අපිට ගන්න පුළුවන් මෙහෙම. දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් මෙයාගේ මේ මේ මේක වැල් එකක්, මේ සංකේතයක්. මේ වැල් එකේ මේක තියෙනවා කුටීර දෙකක්. මේ කුටීර වලට අපි කියනවා ස්ථාන කියලා. කුටීර දෙකයි. මේ කවුළු කියලා කියන්නේ පෝට්ස්. තෙල් ඇතුළු වෙන පිට වෙන ස්ථාන තියෙනවා දෙකක්. එතන මෙයාගේ කවුළු දෙකයි ස්ථාන දෙකයි අපි මේ වගේ වෑල් එකකට කියනවා දෙකේ දෙකේ වෑල්වයක් කියලා. දෙකේ දෙකේ වෑල් එකක්. දෙකේ දෙකේ වෑල්ව එකක්. ඒ කියන්නේ අපි කියනකොට 2 by 2 වෑල් එකක් කියලා. දැන් මෙයා ගත්තාම මේකේ තියෙනවා තෙල් ඇතුළු වෙන පිට වෙන ලයින් තුනක්, පෝට්ස් තුනක් තියෙනවා. ස්ථාන තුන දෙකයි, එකයි දෙකයි, ස්ථාන දෙකයි, කුටීර දෙකයි. එතන අපි මේකට කියනවා තුනේ දෙකේ වැල් එකක් කියලා. තුනේ දෙකේ වැල් එකක්. පැහැදිලිද? තුනේ දෙකේ වැල් එකක්. ඒ වගේම දැන් අපි මේකේ මෙහෙම හිතමුකෝ. මෙහෙම වැල් එකක් තියෙනවා කියන්න. මේකේ තියෙනවා කුටීර, අපි ගමු කොටස් කාමර තුනක් තියෙනවා. හරිද? එතන මේක අපි හිතමුකෝ තෙල් ඇතුළු වෙන පිට වෙන ලයින් තියෙනවා හතරක් කියලා. හරි. එතකොට මේකේ තියෙන කවුළු කීයද? කවුළු හතරයි. කුටීර නැත්නම් ස්ථාන, පොසිෂන් නැත්නම් ස්ථාන කීයද? ස්ථාන තුනයි. එතකොට මේක අපි හඳුන්වන්නේ කොහොමද? 4 3 වැල් එකක් කියලා. 4 3 වැල් එකක්. පැහැදිලිද? එතකොට ওই දිශාපාලන වැල්ව ගත්තට පස්සේ මේ වැල්ව නම් කරන විදිය ගැන පොඩි අවබෝධයක් තියෙනට ඕන. මේ වැල්ව නම් කරනකොට හැමදෙස්සම මෙයාගේ කවුළු තියෙනවා. කවුළු ටික මුලින් කියලා කුටීර ටික පිටිපස්සෙන් නැත්නම් ස්ථාන ටික පිටිපස්සෙන් කියන්නට ඕනේ. පැහැදිලිද? හරි. අපි ඒ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරමු මෙන්න මෙහෙම. දීලා තියෙන සටහනක් එක්ක අපි කතා කරමු මෙන්න මෙහෙම. රයිට්. ටොපික් එක ලියන්න දිශා පාලන වැල්ව කියලා. දිශා පාලන වැල්ව. දිශා පාලන වැල්ව. ලියන්න මෙන්න මෙහෙම. දිශා පාලන වැල්ව කියලා මෙහෙමම ලියමු. රයිට්. මම මේ බෝඩ් එක දාලා තියෙන විදිහට ලියාගම ඒක අවබෝධයක් එයි ඈ. මෙහෙම ලියමු. දිශා පාලන වැල්ව කියලා දාලා පොතේ මෙහෙම ලියනවා. මෙයා අඳින්න ඇඳලා මේකට අපි කියනවා 2 by 2 වෑල් එකක්. ඒක එතකොට ඔයා කවුළු කියන්නේ පෝට්ස්, ස්ථාන කියන්නේ පොසිෂන්ස් කියලා ලියා ගන්නකො. පොසිෂන්ස්. පොසිෂන්ස්. කවුළු කියන්නේ පෝට්ස්, ස්ථාන කියන්නේ පොසිෂන්ස්. එතකොට මේක කවුළු, ඒ කියන්නේ තෙල් ඇතුළේ මේ තියෙන තෙල් ඇතුළේ පිට වෙන ලයින් දෙකයි. එක පැත්තකින් ඇතුළේ වෙනවා, එක පැත්තකින් පිට වෙනවා. පැහැදිලිද? එතකොට ඒකේ කවුළු දෙකයි, ස්ථාන දෙකයි. ඒකට කියනවා 2 by 2 වෑල් එකක්. ඒ කියන්නේ දෙකේ දෙකේ වෑල් එකක් කියලා කියනවා. මෙයා ගත්තාම මේක තියෙන තෙල් ඇතුළුවට පිට වෙන එක පැත්තකින් ඇතුළු වෙනවා, තැන් දෙකකින් පිට වෙනවා. ඒක තියෙනවා. එතකොට කවුළු තුනක් තියෙනවා, පොසිෂන්ස් තියෙන දෙකයි. එතකොට ඒක අපි හඳුන්වන්නේ තුනේ දෙකේ වැල් එකක් කියලා. එතකොට මෙයා ගත්තාම මේක තියෙනවා කවුළු. ඒ කියන්නේ පෝට්ස් 1 2 3 4. පෝට්ස් 4ක් තියෙනවා, ඒ වගේම පොසිෂන්ස් 3ක් තියෙනවා. එතකොට අපි ඒක හඳුන්වන්නේ 4 3 වැල් එකක් කියලා. පැහැදිලිනේ? හරි.
ඒක කොහොම නෝට් කරගන්නකෝ අවබෝධයක් එයි ඔයාලට. ඉක්මන් කරන්න බලන්න. එහෙම කරලා බලන්න මෙන්න මේක තනියම මට මෙන්න මේ වැල් එකක් මේ මට ඉඩමදි නිසා යටින් ලියන්න ඉඩමදි 1 2 3 4 වෙනි එක කියලා මේක ඇඳගෙන මෙයක් මට ඒ විදිහට බලන්න කරලා දෙන්න. මෙයා මට කරලා දෙන්න බලන්න. හරි මට මෙයා බලන්න මේ විදිහට නම් කරලා දෙන්න. 1 2 3 4 වෙනි කෙනා කියලා අර ඇඳගෙන එයාවත් මට බලන්න නම් කරලා දෙන්න තනියම බලන්න. ඔයිට කොහොමම නෝට් කරමු බලන්න හැමෝම. ඉක්පන් කරන්න බලන්න. ඒකත් මට ඉවර කරලා දෙන්න හැමෝම. හරි මං හිතන්නේ මෙයාගේ වැඩ ඉවරයි. මෙයාගේ දැන් තියෙනවා පෝට්ස් කීයක් තියෙනවද? මෙයාගේ පෝට්ස් උඩින් දෙකයි යටින් තුනයි. පෝට්ස් කීයද? පෝට්ස් තුනයි. එතකොට කවුළු තියෙන්නේ මෙයාගේ තුනයි. ස්ථාන පොසිෂන් තියෙනවා 1 2 3 පොසිෂන් සෝරි මෙයාගේ පෝට්ස් තියෙනවා 1 2 3 4 5 6 පෝට්ස් 5යි ස්ථාන 1 2 3යි. එතකොට මේක හඳුන්වන්නේ මොන වැල් එකක් කියලාද? 5
තුනේ වැල් එකක් කියලා මේක හඳුන්වන්නේ පහේ තුනේ වැල් එකක්. පැහැදිලිද? පහේ තුනේ වැල් එකක් කියලා. පහේ තුනේ වැල් එකක්. මම හිතන්නේ ඒකට උත්තර දාලා දෙන සමහර දරුවෝ හරි. හොඳයි. ඊට පස්සේ ඔන්න දැන් අපි වැල්ව හඳුනා ගැනීම පිළිබඳව අදහසක් අපිට ආවා. පුතේ කොහොම වෙන්නකෝ? ඔයාලගේ අපි ඔය කතා කරේ ටී එක පේපර් එකේ නේ. ටී එක පේපර් එකේ එන්න කොහොම පුතේ? 10 11 බහු වර්ණ දෙකට එන්නකෝ. 10 11 බහු වර්ණ දෙකට. 10 11 බහු වර්ණ දෙක ටක් ගාලා බලන්න කරන්න. 10 11 බහු වර්ණ දෙක පට් පට් ගාලා කරලා උත්තර ගන්න. 10 11 බහු වර්ණ දෙක උත්තර ගන්න ඉක්මනින්ම බලන්න. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. 10 11 බහු වර්ණ දෙක උත්තර ගන්න ඉක්මනින් බලන්න. හරි ඉක්මන් කරලා ගමු. හරි උත්තර ආවද? ටක් ගාල ගන්න. හරි උත්තර ආවා. හරියට බලමු. 10 කියන මෙහෙම රූප සරණේ දක්වා ඇති සංකේතය මගේ නිරූපණය වන්නේ. හරි. මෙයාගේ තියෙන උපදේ පොඩ්ස් කීයක් තියෙනවද? 1 2 3 4 5 පොඩ්ස් 5යි. කවුල් ඒ කියන්නේ පොඩ්ස් කියන්නේ. එතකොට හරි. ඊට පස්සේ මෙයාගේ පොසිෂන්ස් කීයක් තියෙනවද? ස්ථාන කීයද? 2යි. එතකොට මේක මොකද්ද? වැල් එක 5 2 වැල් එකක්. බලමු රූප සරණේ දක්වා ඇත්තේ සංකේතය මගේ නිරූපණය වන්නේ. හරි පළවෙනි එකනක් කියනවා පහේ දෙකේ දිශාපාලන ද්‍රවජව සම්ප්‍රේෂණ කපාටයක්. දෙක කියනවා පහේ දෙකේ දිශාපාලන වැල් පාලන වායවජව සම්ප්‍රේෂණ කපාටයක්. හරි එතකොට දරුවනේ මේක අපි දන්නවා පහේ දෙකේ වැල් එකක් කියලා. මේක මේ ද්‍රවජව සම්ප්‍රේෂණද වායවජව සම්ප්‍රේෂණද කියලා අපි දන්න දෙටි ප්‍රශ්නිකුත් තියෙනවානේ. හරි එතකොට මෙයා ඇවිල්ලා ඔයාලට පේනවා මෙයාගේ වම් පැත්තේ තියෙනවා පුතේ පරිනාලිකාවක් තියෙනවා. දකුණු පැත්තේ තියෙනවා ස්ක්‍රීන් එකක්. මේ කැවිල පොතේ ද්‍රාවජව සම්ප්‍රේෂණ පද්ධතියක්.
ද්‍රාව ජව දැන් ඔයාට ලබන සතිය නෝට් එක කම්ප්ලීට් කරද්දී ඔයාට දරුවනේ ඔකේ ගැඹුරට කතා කරද්දී ඔය ද්‍රාව ජව සම්ප්‍රේෂණ සහ වායු ජව සම්ප්‍රේෂණ පද්ධති කියලා ඔයාට කොටස් දෙකක් කතා කරනවා. ඒකෙදි දරුවනේ ඔයගෙන කතා කිරීම කරයි. හරි ඒකෙදි ඔය දේවල් ඔයා කතා කරાવી. ඒ නිසා මේ උත්තරේ දරුවනට දා ගන්න පුළුවන් මේක ද්‍රාව ජව සම්ප්‍රේෂණ පහේ දෙකේ වැල් එකක් කියලා. උත්තරේ එක 11. හරි 11. හරි ටක්කර බලන්න කියවා ගන්න දරුවනේ. හරි 11. රූපේ දැක්වෙන්නේ අතර එක 10 බහුවරට උත්තරේ ඒ පළවෙනි එක 10ට උත්තරේ එක දෙකේ මේක මේක ද්‍රාවජව සම්ප්‍රේෂණයක්. බැරි වෙලාවත් ඕකෙ මුදේ ඔය වායවජව සම්ප්‍රේෂණයක් තිබ්බනම් වායවජව සම්ප්‍රේෂණයක් තිබ්බනම් වැල් එක කන්ට්‍රෝල් කරන ලීවර් එකක් තියෙන්න ඕනේ. මේක ස්ප්‍රින් එකක් තියෙන නිසා ඒක ද්‍රාවජව සම්ප්‍රේෂණයක් කියලා කියන්නේ. වඩ ලබන සතියේ නෝට් එක කම්ප්ලීට් කරද්දී තේරෙයි. හරි ඊට පස්සේ 11. රූපේ දැක්වෙන ද්‍රාවජව සම්ප්‍රේෂණ සංකේතය මගින් නිරූපණය වන්නේ රූපේ දැක්වෙන ද්‍රාවජව සම්ප්‍රේෂණ සංකේතය මගින් නිරූපණය වන්නේ. හරි මෙයා ඇවිල්ලා දරුවනේ මෙයාගේ පෝට්ස් තියෙනවා 3ක් පොසිෂන්ස් තියෙනවා 2ක් කොහොමත් මේක දරුවනේ ඇවිල්ලා 3 2 වැල් එකක් නේ. හරි එතකොට 3 කියන්නේ පෝට්ස් කවුළු ගානනේ. හරි රූපේ දැක්වෙන ද්‍රාවජව සම්ප්‍රේෂණයේ සංකේතය මගින් දැක්වෙන්නේ පළවෙනි එක අතින් ක්‍රියා කරවනු ලබන. හරි අතින් ක්‍රියා කරවනු ලබන 3 2 දිශාපාලන කපාටයකි. මේක ඇවිල්ලා 3 2 කපාට යන්නේ එක. හරි මේක අපි අතින්ද ක්‍රියාත්මක වන්නේ නැහැ. හරි ඊට පස්සේ 2 අතින් ක්‍රියා කරන රයිට් ඒත් කියන කතාවක් කියලා අතින් මේක අතින් මේ ක්‍රියාත්මක වන්නේ පුතේ පරිණාලිකාවක් මගින් ක්‍රියාත්මක වන්නේ. 3 පරිණාලිකා මගින් ක්‍රියා කරන කවුළු දෙකක් සහ ස්ථාන 3ක්. හරි මේක ඇත්තටම දරුවනේ කවුළු කියද තියෙන්නේ කවුළු 3ක්. ඒතර කවුළු දෙකක් කියන නිසා 3 උත්තරේ ternary 4 පරිණාලිකාවකින් ක්‍රියාත්මක වන කවුළු 3ක් සහ ස්ථාන 2ක් සහිත දිශාපාලන කපාඩයකි. උත්තරේ 1 උත්තරේ 4 උත්තරේ 4 උත්තරේ 4 right right දැන් පොතේ මම වෙන පැහැදිලි කරන්න තියෙන වැදගත් කාරණාවකට ඒ තමයි ශීතකරණයක ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි කරන්න. ශීතකරණය දතරවස පොතේ ශීතකරණයක තියෙනවා අපි හඳුනා ගන්න ඕන මූලික කොටස් කීපයක්. ශීතකරණයක් නිර්මාණය වෙන්නේ කොටස් කීපයකින්. හරි මේ ශීතකරණයේ කොටස් ටික ගත්තාම මෙයාට කියනවා පොදේ සම්පීඩකය කියලා. සම්පීඩකය මේකට කියනවා ද්‍රවීකාරකය කියලා. ද්‍රවීකාරකය එහෙම නැත්නම් මේකට කියනවා ඝනීකාරකය කියලා කියනවා. ඝනීකාරකය කන්ඩෙන්සරය කියලා කියන්නේ මේකම තමයි. මේකට කියනවා වාෂ්පීකාරකය සෝරි මේකට කියනවා කැපිලරි ටියුබ් එක ඒ කියන්නේ ප්‍රසාරක වැල්වය. ප්‍රසාරක නැත්නම් ප්‍රසාරණ වැල්වය. ප්‍රසාරණ වැල්වය මෙයාට අපි කියනවා වාෂ්පීකාරකය කියලා. වාෂ්පීකාරකය මේ අපි හඳුනා ගන්නවා වාෂ්පීකාරකය කියලා. මම මේ පැත්තට දාන්නම් වාෂ්පීකාරකය සම්පීඩකයේ මෙයාගේ මේ සර්කල් එක මෙයා මේ පැත්තට යනවා මෙතනින් මෙහෙම මෙතනින් මෙහෙම මෙතනින් මෙහෙමයි යන්නේ. කොටස් ටික ගත්තාම බලන්න මෙයාට කියනවා ෆ්‍රිජ් එකේ කොටස් හතරයි තියෙන්නේ වාෂ්පීකාරකය ද්‍රවීකාරකය නැත්තම් ඝනීකාරකය කියනවා. ඊට පස්සේ කන්ඩෙන්සරය කියන්නේ එයාමයි. මේකට කියන ප්‍රසාරණ වැල්වය මෙයා වාෂ්පීකාරකය. හරිද? පොතේ දැන් මෙතනදී තව දෙයක් මම කියන්නම්. ඔය කොටස් ටික ගත්තට පස්සේ හරි ඔය කොටස් ටික ගත්තට පස්සේ මම මෙහෙම පැහැදිලි කිරීමකුත් කරනවා. සම්පීඩකයේ ඇතුළු වෙන්න කලින් මේ පැත්ත තියෙන අඩු පීඩන අඩු උෂ්ණත්වවල වාෂ්ප ශීතකාරකය. මේ පැත්ත තියෙන්නේ අඩු උෂ්ණත්ව අඩු පීඩන වාෂ්ප ශීතකාරක. වාෂ්ප ශීතකාරක තියෙන්නේ. පැහැදිලිද? අඩු උෂ්ණත්ව අඩු පීඩන වාෂ්ප ශීතකාරක තියෙන්නේ. සම්පීඩකයෙන් පස්සේ මේ පැත්තෙදී එයාලා වැඩි පීඩන වැඩි
උෂ්ණත්ව වාෂ්ප ශීත කාරක බවට පත් වෙනවා. හරිද? සම්පීඩකයෙන් පස්සේ මෙහාටෙද්දී වැඩි පීඩන, වැඩි උෂ්ණත්ව, වාෂ්ප ශීත කාරක බවට පත් වෙනවා. ද්‍රවීකාරකයෙන්වත් කන්ඩෙන්සරයෙන් නැත්නම් ඝනීකාරකයෙන් කරන්නේ තාපය ඉවත් කරන එක. වාෂ්පයක තාපය ඉවත් කරද්දී වාෂ්පය ද්‍රවයක් බවට පත් වෙනවා. එතන මෙතෙන්ට යද්දී යන්නේ එයාලා වැඩි පීඩන, වැඩි උෂ්ණත්ව, ද්‍රව ශීත කාරක බවට පත් වෙනවා. ද්‍රව ශීත කාරක බවට පත් වෙනවා. හරිද? මෙතනින් මෙතෙන්ට යද්දී අන්න බලන්න, සම්පීඩකයට එන්න කලින් මේ කට්ටිය අඩු උෂ්ණත්ව, අඩු පීඩන, වාෂ්ප ශීත කාරක වල ඉන්නේ. ටෙම්පරේචර් එකෙන් එයාලා සම්පීඩනය කරලා එළියට දානවා. දාපු ගමන් එයාලා වැඩි පීඩන, වැඩි උෂ්ණත්ව, වාෂ්ප ශීත කාරක බවට පත් වෙනවා. එතනින් පස්සේ කන්ඩෙන්සර් එකෙන් තාපය අයින් කරනවා. තාපය අයින් කරලා පස්සේ වාෂ්පය සිසිල් වෙනවා. එතන මෙතෙන්ට යද්දී යන්නේ වැඩි පීඩන, වැඩි උෂ්ණත්ව, ද්‍රව ශීත කාරකයන් බවට පත් වෙනවා. ඊට පස්සේ එයාලා ප්‍රසාරණ වැල්වේ හරහා අනිත් පැත්තට යද්දී අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා. ඒ අවස්ථා විපර්යාසය තමයි මෙතනදී සිද්ධ වෙනවා. ඔය වැඩි පීඩන, වැඩි උෂ්ණත්ව, ද්‍රව ශීත කාරකයක් තියෙනවනේ. අවස්ථා විපර්යාසය කියන්නේ මෙතනදී වෙන්නේ මේ සෙට් එක ප්‍රසාරණ වැල්වේ අනිත් පැත්තට යද්දී අඩු පීඩන, අඩු උෂ්ණත්ව, ද්‍රව ශීත කාරකයන් බවට පත් වෙනවා. මේ පැත්තට වෙද්දී එන්නේ අඩු උෂ්ණත්ව, අඩු පීඩන, අඩු පීඩන, ද්‍රව ශීත කාරකය බවට පත් වෙනවා. ද්‍රව ශීත කාරක, ද්‍රව ශීත කාරක බවට පත් වෙනවා. මෙතන වැඩි පීඩන, වැඩි උෂ්ණත්ව, ද්‍රව ශීත කාරකය ප්‍රසාරණ වැල්වෙන් අනිත් පැත්ත යද්දී අඩු උෂ්ණත්ව, අඩු පීඩන, ද්‍රව ශීත කාරක බවට පත් වෙනවා. එයා වාෂ්පීකාරකය හරහා පහළට යද්දී මෙයාගෙන් කරන්නේ තාපය උරා ගන්නවා. ද්‍රවයකට තාපය උරා ගාදි ද්‍රවයේ වාෂ්ප වෙලා අඩු පීඩන, අඩු උෂ්ණත්ව, වාෂ්ප ශීතකරණයකට පත් වෙනවා. ඔන්න ඔය සර්කල් එක තමයි පුතේ අපි ශීතකරණයක දකින්නේ. මේ පැත්තට තමයි ඒ සර්කියුලේෂන් එක තියෙන්නේ. පැහැදිලිද? ඉතින් පුතේ ඔන්න ඔය සර්කල් එකේ ඔය තියෙන ශීතකරණයක අවස්ථා විපර්යාස ටික දැන් පුතාලා පැහැදිලිව පාඩ කීපයක් යොදාගෙන පාඩින් පාට ලස්සනට දරුවනේ නෝට් කරන්න ටිකක් ලොකුවට ඔය ශීතකරණයක ක්‍රියාවලිය පට ගලඳ ගන්න බලන්න. හොම්මම ඉක්මන් කරන්න බලන්න, ඉක්මන් කරන්න. හරි, පට් පට් ගාලා ගන්න, ඉක්මන් කරලා ගමු අපි. පාට කීපයක් පාවිච්චි කරලා නෝට් කරගන්න කොටක් ගාලා පාට කීපයක් අරන් නෝට් කරන්න. වැඩි වෙලා කියන්න, ඉක්මන් කරන්න.
හොඳයි රයිට් මම ඉදන් වැඩි වෙලා හුඟක් අයගේ රයිට් ඔන්න පුදේ අපි තරලයන්ට පාඩම සඳහා ෂෝට් නෝට් එක ගහලා ඉවරයි ඔච්චරයි ඔන්න ඔය ටික තමයි තරලයන්ට පාඩමේ තියෙන්නේ මේක හුඟක් ලොකු පාඩමක් නෙමෙයි හරි මේක හුඟක් ලොකු පාඩමක් නෙමෙයි පොඩි පාඩමක් හරි සාමාන්‍යයෙන් දරුවනේ ඒක ඔච්චරයි ඔගේ කතා කරන්න තියෙන්නේ ඔක මම ඔන බේසික් එක තමයි කතා කරේ පැහැදිලිනේ රයිට් එතකොට දැන් එන්න පුදේ ඔයාලා අපි සාකච්ඡා කරමු T එක පේපර් එකට ආයෙන්න හරි T එක පේපර් එකේ ආයෙන්න T එක එක පේපර් එකේ අපි 2 3 4 ගණන් තුන හැදුවනේ 10 11 ගණන් දෙකක් හැදුවනේ දැන් එන්නකො පළවෙනි ගානට T එක පේපර් එකේ පළවෙනි එක්කෙනාට එන්නකො පළවෙනි ප්‍රශ්නට T එක පේපර් එකේ පළවෙනි ප්‍රශ්නට එන්නකො කියනවා රූපයේ දැක්වෙන්නේ වායු සමීකරණයක හා ශීතකරණ පද්ධතියක මූලික කොටස් මෙහි සම්පීඩකයා ටෙම්පරචරය සම්පීඩක ඒ කියන්නේ ටෙම්පරචර හා ඝනීකාරකයේ පිළිවෙලින් හරි මොනවද කියලා යන්නේ කියන්නේ ෆ්‍රිජ් එකක තියෙන කොටස් දෙක අහන්නේ හරි දැන් මට කියන්න මේක ටෙම්පරචර එක මොකද්ද කියලා සම්පීඩක කියන්නේ කොතනද තියෙන්නේ මේක සම්පීඩකය සම්පීඩකය කොකද මට බලන්න කියන්නේ දාන ටට්ටක් ගාලා සම්පීඩකය මොකද්ද මේකේ පළවෙනි ප්‍රශ්නේ සම්පීඩකය ටෙම්පරචර එක මොකද්ද සම්පීඩකය සශි කශාන් කියන සම්පීඩකේ ඒ කියලා නෑ පුතා සම්පීඩකේ ඒ නෙමෙයි සම්පීඩකේ පුතා B සම්පීඩකේ B හරි ටෙම්පරචර් එක තමයි පහලින්ම තියෙන්නේ සම්පීඩකේ B මට බලන්න කියන්නේ කන්ඩෙන්සරය ඝනීකාරකය ඒ කියන්නේ මෙන්න මෙතන මේ කන්ඩෙන්සරය නැත්තම් ඝනීකාරකය තාපයේ දිව යවන කෙනා කවුද තාපයේ දිව යවන කෙනා ඔව් එයාත් මට කියන්න බලන්න කන්ඩෙන්සරය මේක දිහා බලලා කිව්වා කන්ඩෙන්සරය මොකද්ද මේකේ C හරි කන්ඩෙන්සර් C එතකොට පොතේ කම්ප්‍රෙෂර් එක B කන්ඩෙන්සර් C කම්ප්‍රෙෂර් එක B කන්ඩෙන්සර් C උත්තරේ B C B C B C B C B C කියන උත්තරේ දෙක B C කියන උත්තරේ දෙක හරි එතකොට පළවෙනි ප්‍රශ්නේ ට උත්තරේ B C එතකොට උත්තරේ කියන දෙක හරි එතන 1 2 3 4 බහුවර්ණ 4 හරි එන්නවම 5 වෙනි කර 5ට එන්න 5 6 7 8 9 ටක් ගාලා බලන්න ඔය ඉතිරි කොටස් ටික උත්තර ගන්න 5 6 7 8 9 කොටස් තුනට උත්තරත් ගන්න බලන්න එතකොට මේ පේපර් එකේ වැඩි ඉවර කර හැකියි 5 6 7 8 9 උත්තර ගන්න ඉක්මන් කරන්න බලන්න ඉක්මන් කරලා දමු
උත්තරාරං ඉවරනම් කියන්න, උත්තරාරං ඉවරනම් කියන්න ඉක්මන් කරන්න බලන්න. හරි, මම හිතනවා උත්තරේ දක්වා. පස්වෙනි ප්‍රශ්නය, මෙම රූපයේ දක්වා ඇත්තේ, හරි, මේ රූපයේ දක්වා ඇත්තේ මොකක්ද කියලා යහන්නේ. හරි, එතකොට දරුවනේ මේකට අපි කියනවා, මේ පළවෙනි කරන් කියනවා මේ යාන්ත්‍රික පෙට්‍රල් පොම්පයක්. රයිට්. එතකොට මේක යාන්ත්‍රික පෙට්‍රල් පොම්පයක් නෙමෙයි කියලා මම කොහොමත් කියනවා. හරි, එතකොට මොකද යාන්ත්‍රික පෙට්‍රල් පොම්පයක් කියලා කියන්නේ? ඕක තියෙන යාන්ත්‍රික පෙට්‍රල් පොම්පයක් නම් තියෙන්න ඕනේ දරුවනේ මොකද්ද, මේ ඩයග්‍රෑම් එකක් තියෙන්න ඕනේ, රාජීරයක් තියෙන්න ඕනේ. හරිද? එතන මේක යාන්ත්‍රික පෙට්‍රල් පොම්පයක් නෙමෙයි. ඒක පළවෙනි එක වැරදි. දෙක, ස්නේහන තෙල් පොම්පයක්. ස්නේහන තෙල් පොම්පයක් වෙන්න පුළුවන්. ඔටෝමොබයිල් වලදී අපි කතා කරලා තියෙනවා. ඔයාලා ඉගෙනගෙන ඇති ස්නේහන තෙල් පොම්ප ගත්තාම ගියර වර්ගයේ තෙල් පොම්ප කියලා જાතියක් ඉගෙනගෙන ඇති. අන්නේ ගියර වර්ගයේ තෙල් පොම්පයක් තමයි පුතේ ඔය දෙවෙනි උත්තරේට දීලා තියෙන්නේ. හරි, ඒක හරි. දෙක උත්තරේ නම් හරි. ඊට පස්සේ තුන කියනවා ඉන්ධන විදුලි පොම්පයක්. ඒ කියන්නේ ඉන්ජෙක්ටර් පොම්ප එකක් නෙමෙයි, එකක් නෙමෙයි නියෝග. එතකොට හතර දඟර කඳක් පහක් හැමිදන්න. ඒ දෙක කොහොමත් වැරදි. උත්තරය ස්නේහන තෙල් පොම්පයක්. පහට උත්තරය දෙක පුතා. පහට උත්තරය දෙක. හරිද? පහට උත්තරය දෙක. ඊට පස්සේ හය බහුවර්ණයට එනවා. වර්තමානයේ වන විට තරල යන්ත්‍ර භාවිතයේ දියුණුවත් සමග එහි යෙදීම් බහුල වෙලා තියෙනවා. එලෙස ද්‍රව පීඩනයෙන් බලය සම්ප්‍රේෂණය කිරීමේ පද්ධතිය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් නෙමෙයි කියලා කියනවා. හරිද? හරි. ඒ කියන්නේ දරුවනේ ද්‍රව පීඩනයෙන් බලය සම්ප්‍රේෂණය කිරීමේ පද්ධතිය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් නෙමෙයි. පළවෙනි එක සුමට ක්‍රියාකාරීත්වයක් පැවතීම. ඒ කියන්නේ ද්‍රව පීඩනයකින් බලය සම්ප්‍රේෂණය කරද්දී සුමට ක්‍රියාකාරීත්වයක් අනිවාර්යයෙන්ම තියෙනවා. දෙක, පද්ධතිය රැඳවීමට විශේෂ ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වීම. දැන් පද්ධතිය රඳවන්න විශේෂ ඉඩ ප්‍රමාණයක් නම් ද්‍රව පීඩන පද්ධතිවල ලොකු ඉඩ ප්‍රමාණයක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. තුන, නඩත්තු කිරීම අවමයි. ඒක හරි. පහ, හතර කියනවා දුරස්ව පිහිටි ස්ථානයකට බලය සම්ප්‍රේෂණය කිරීම සිද්ධ කරන්න පුළුවන්. දුරින් තියෙන ස්ථානවලට බලය සම්ප්‍රේෂණය කිරීම කරන්න ද්‍රව පීඩන බල පද්ධති සම්බන්ධයෙන් ටිකක් අමාරු ගතියක් තියෙනවා. පහ, තරමක් පරිජව සම්ප්‍රේෂණයකට යෝග්‍ය වීම.
දැන් මෙතනදී අපෙන් අහන්නේ ද්‍රව පීඩනයෙන් බලය සම්ප්‍රේෂණය කිරීමේ පද්ධති තුළ දක්නට නැති ලැබෙන විශේෂ ලක්ෂණයක් නෙමෙයිලු. ඒ කියන්නේ අදාළ නොවන කෙනෙක් නෙවෙයි අහන්නේ. සුමන ක්‍රියාකාරීත්වයක් පවතිනවා කියන එක නම් කොහොමත්ම හරි. දෙක, පද්ධතිය රඳවන්න විශේෂ ප්‍රමාණයක් අවශ්‍ය වේ කියන එක නම් වැරදි. ඒක හිමම ඕනේ නෑ. හැබැයි නඩත්තු කටයුතු අවම වීම නම් හරි. දුරස්තෝ පීඩ ස්ථානයකට බලය සම්ප්‍රේෂණය කරන්න සිද්ධ වෙනවා කියනකොට දැන් හිතන්නකෝ, දැන් වායුජව සම්ප්‍රේෂණ නම් දුරස්තෝ දින ස්ථානවලට බලය සම්ප්‍රේෂණය කරන්න ගන්න පුළුවන්. එතකොට ද්‍රවජව සම්ප්‍රේෂණ පද්ධතියෙම දුරස්තව තියෙන ස්ථානවලට ජවය සම්ප්‍රේෂණය කරන්න ගන්න බැහැ. උත්තරේ හතර. උත්තරේ හතර. හයට හතර. හත, ශීතකරණ ක්‍රියාවලියේදී පළවෙනි එක කියනවා ශීතකාරක හා වාෂ්පීකාරක තුළ පීඩන සමාන වෙනවා. ශීතකරණ ක්‍රියාවලියේදී ද්‍රවීකාරකය හා වාෂ්පීකාරකය. ද්‍රවීකාරකය සහ වාෂ්පීකාරකය මේ දෙන්න අතර පීඩන සමානයි. දැන් ද්‍රවීකාරකය වෙන්නේ තාපය පිටකරන එක. වාෂ්පීකාරකය වෙන්නේ තාපය උරා ගන්න එක. හරි, එතකොට මේ දෙන්නගේ පීඩන සමානයි. ඒ කරන්නේ නැහැ, වැරදි. දෙක කියනවා වාෂ්පීකාරකයේ පරිසරයට තාපය පිට කරයි. නෑ, වාෂ්පීකාරකයෙන් කරන තාපය උරා ගන්න එක. ඒ දෙකක් වැරදි. තුන, ශීතකාරක ද්‍රාවය තාපය මුදාහැර වාෂ්ප බවට පත් වෙනවා. ශීතකාරක ද්‍රවය, දැන් මෙතන ගන්නකො ශීතකාරක ද්‍රවයක් තියෙනවනේ. මේ ශීතකාරක ද්‍රවය දරුවනේ වාෂ්ප බවට පත් වෙන්නේ තාපය මුදාහැරලලු. නෑ, තාපය උරාගෙන. ද්‍රව ශීතකාරකයට තාපය උරා ගත්තාමනේ වාෂ්ප ශීතකාරකයක් බවට පත් වෙන්නේ. ඒකට තුන්වෙනි එකක් වැරදිනවා. හතර, සම්පීඩකයේ තුලදී ශීතකාරකයේ වායු තත්ත්වයේ පවතී. කම්ප්‍රෙෂර් එක තුල ශීතකාරකයේ වායු තත්ත්වයේ දිනනවා. සම්පීඩකයේ තුලදී ශීතකාරකයේ වායු තත්ත්වයේ පවතී. සම්පීඩකයේ තුල වායු තත්ත්වයේ තමයි තියෙන්නේ. දෙපැත්තෙම හරිනේ වායු තත්ත්වයේ දිනනවා. හතර නම් හරි. පහ, ද්‍රවීකාරකයේ පරිසරයෙන් තාපය උරා ගනී. ද්‍රවීකාරකය පරිසරයට තාපය මුදා හරි. එතන පහ උත්තරේ වැරදි. එන උත්තරේ කියද හතර. පහ උත්තර හතට උත්තරේ හතර. හතට හතර. අට, තරල යන්ත්‍ර නිර්මාණය කරද්දී සලකන්නට ඕන ආරක්ෂක සාධකයක් නෙමේලු. හරි, තරල යන්ත්‍ර නිර්මාණය කරද්දී සලකන්නට ඕන ආරක්ෂක සාධකයක් නෙමේ. පළවෙනි එක ධාරිතාව. සලකන්නට ඕන ආරක්ෂක කපාට. සලකන්නට ඕන නිරාපද සාධක. සලකන්නට ඕන අධිබර වහරු නම් නැහැ. පීඩන නිදහස් කිරීමේ කපාට සැලකිලිමත් වෙන්නට ඕන. උත්තරේ හතර. හරි, නමය, විෂ්කම්භයේ 200ක් මිලිමීටර විච්ච ද්‍රාව බල පිෂ්ටනයක් මත කිලෝ 65ක් ස්කන්ධයක් තියලා දෙනවා. සිලින්ඩරය තුළ ඇතිවන ද්‍රාව පීඩනය ආසන්න වශයෙන් කොච්චරද කියලා යහන්නේ. හරි, අස්සන ගානක්. හරි, අපි කතා කරමු බලන්න. හරි, හරි, ඔබට කුංචි රූප සරණ කඳ ගත්තා නම් මම හිතනවා කියන දේ හොඳටම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි, බලන්න උත්තර ගත්ත අයත් ඇති. බලමු අපි මෙහෙමද කියන්නේ. විෂ්කම්භයේ 200ක් පිච්ච ද්‍රව බල පිස්ටන් එකක් තියෙනවා. හරි, මෙහෙම දේලා පිස්ටන් එකක්. හරි, මේ පිස්ටන් එකේ විෂ්කම්භය 200යි මිලිමීටර. හරි, විෂ්කම්භය 200යි. මේ පිස්ටන් එකේ විෂ්කම්භය 200යි. මිලිමීටර 200 විෂ්කම්භයක් තියෙනවා. මේක මත 65 කිලෝග්‍රෑම්. කිලෝ 65ක ස්කන්ධයක් කියලා තියෙනවා. හරි, සිලින්ඩරය තුළ ඇතිවන ද්‍රාව පීඩනය ආසන්න වශයෙන් කොච්චරද? අපි දන්නවා දැන් P සමානයි F බෙදි D කියලා සූත්‍රයක් තියෙනවානේ, ඕකනේ වහන්නේ. එතකොට මෙයාගේ ඒ විෂ්කම්භය දන්නවනම් හරස්කඩ වර්ගඵලය කොහමද යන්නේ? πr වර්ගයේ සූත්‍රය දාපු ගමන් හරස්කඩ වර්ගඵලය වෙට ගත්ත හැකිනේ. හරි, එතකොට පොදේ මෙතන π 22 වෙන්නේම 7යි. r කියන්නේ කීයද? දැන් විෂ්කම්භය 200 නම් අරය කීයද? 100යි නේ. අරය 100යි මිලිමීටර් නේ. ඒක මීටර් කරමුකෝ අපි. මිලිමීටර් මීටර් කරනවා 10 රේඩ වලින් ගුණ කරනවා. මෙයාගේ වර්ගය. එතකොට මෙතනින් එනවා 100 10 බෙදෙනවා 0.1යි. දශමිකයේ වර්ගය. ඒක වැඩි කරනවා 22ෙන්. බෙදෙනවා 7ෙන්. ඉතලක එනවා 0.1 දශම නැත්නම් ඒක සුළු කරලා ඔහොම කියාගමු 22 බෙදීම 7 වැඩි කරනවා. මෙතනින් එන්නේ 0.1 දශමයකට වර්ගයක්. උත්තරයක් වර්ග මීටරින් එනවනේ. හරි, මෙන්නේ A 22 වැඩි කිරීම, يعني 22 වැඩි කිරීම දශමිකයේ වර්ගයක් කියලා එනවනේ. හරි, ඊට පස්සේ මෙයාගේ මම දැන් ලියනවා, මේක තමයි පාවිච්චි කරන සූත්‍රය. T සමානයි F බලය.
දැන් නිවුටන් දැන් අනිත් එක ඔව් දැන් මෙතන දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් 65ක්නේ. කිලෝග්‍රෑම් 65මම කරනවා ඒක බලයක් කරන්න එපා. එතකොට මට කරන්න වෙන්නේ දුරස්ථ ත්වරණය කියන 65 වැඩි කරන්න වෙනවා 9.81 එකෙන්. එතකොට මට නිවුටන් ලිංගෙනවා. හරි බෙදීම ඊට පස්සේ මේක වර්ග මීටර් කරපු ගමන් 22 බෙදීම 7 වාරයක් දශමිකේ වර්ගයක් කියන වර්ග මීටර්. දැන් උත්තරේ වර්ග මීටරේ නිවුටන්නේ. හරි. දැන් මේ කුඩියට මාරු කරගමු. 65 තියෙනවා වැඩි කිරීම 9.81 එකෙනවා 7 උඩට එනවා බෙදීම 22 වැඩි කිරීම දශමිකක වර්ගයක් වෙනවා වර්ග මිලිමීටරේ නිව්ටන් වලින්. බලමු දැන් ඔය කියන විදිහේ උත්තරයක් කොහේ හරි තැනක තියෙනවද කියලා. 65 මූලික වෙන්න අපි ගමුකෝ බලන්න උත්තර. හරි. එතකොට හරි මට ගන්න පුළුවන් හරි 22 හතෙන් බෙදපු ගමන් අත්ත බෙදීම 22යි 3.18යි. දැදි මේක සුළු වෙනවද කියලා බලන්න තමයි ඕන. දශමිකේ වර්ගය වැඩි කරනවා 22. බලමු 65 වැඩි කිරීම 9.81 එක මේක සුළු කරමුකෝ වෙනමම අත බෙදමු අපි 22. ඒක බෙදමු දශමිකේ වර්ගයෙන්. එතකොට එනවනේ 31.8ක් කියලා. හරි දැන් බලන්න 31.8ක්. ඔය වගේ උත්තරයක් කොහේ හරි ඒ කියන්නේ මේ සුළු නම් වෙන උත්තරයක් ඔතන තියෙනවද කියලා බලන්නකො. ඔතන තියෙනවනම් හරි. ඒ කියන්නේ ඔබ සුළු නම් වෙන උත්තරයක් තියෙනවනේ. ඔය සුළු නම් වෙන උත්තරේ ඔය උත්තර පහෙන් කෝකද කියලා තීරණය කරන්න. හරි ඔගේ එකින් එක චෙක් කරලා බලන්න. එතකොට ඔයාලා උත්තරයක් එයි. හරි අපි ඉත මේ උත්තරත් දත්ත කියලා. හරි එතකොට ඔන්න අපි T එක පේපර් එකේ වැඩ නම් අහවරයි. හරි ඊට පස්සේ ඔතනින් එහාට තියෙන කොටස් ටික පොතේ අපි පාඩම දාගත්තට පස්සේ සාකච්ඡා කරගෙන යමුනේ. හරි පාඩම දාගත්තට පස්සේ හරි මොකද දැන් අපිට ඉතිරි ප්‍රශ්න ටික කරන්න දැන් ඔයාලා පාඩම හරියට නෝට් එකේ දාගෙන තියෙනවා නම් වඩාත් හොඳ වෙයි. අපි මෙහෙම කරමු. දැන් ලබන සතිය වෙද්දී ලබන සතිය අපි ආපහු ඉරිදා හැන්දෑවේ සෙට් වෙනවනේ පාඩමට. හරි ඉරිදා හැන්දෑවේ සෙට් වෙනවනේ පාඩමට. එතකොට ඉරිදා වෙද්දී පුතේ ඔයාලා තරලයන්ට පාඩම සම්පූර්ණයෙන්ම වීඩියෝ ටික බලලා ටියුට් එක කම්ප්ලීට් කරලා නෝට් එක හදාගන්න. පැහැදිලිද? ඒක නෝට් එක පිළිවෙලට තියෙනවනේ. ආන් ඊට පස්සේ අපිට ලස්සනට මේක පැහැදිලි කරන්න පුළුවන් වෙයි. තේරුණාද? එතකොට අපි ඉරිදා කියන දවස හවස්සේ ඉරිදා දවසෙන් අපි තරලයන්ට පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. ඉවර කරලා ඊට පස්සේ ඉරිදා හරි සඳුදා කියන දවසේ පටන් ගන්නවා අපි TDS පාඩම පටන් ගන්න. එතකොට දැන් මම කියන්නේ අපි පිළිවෙලින් ඔයාලා පාඩම් ටික ඉක්මනින් දරබඩස් ගාලා ඔය මාස ගණන් තියා ගන්න නැතුව පුළුවන් ඉක්මනින් පාඩම් ටික ඔයාලා ඉවර කරගන්න. ඒ කියන්නේ නෝට් එක දා ගන්න. නෝට් එක දාගෙන පාඩම් වල වැඩ ටික ඉවර කරන්න. දැන් මුලින්ම තරලයන්ට ඉවර කරන්න. තරලයන්ට ඉවර වුණාට පස්සේ ඔයාලා TDS කොටස ඉවර කරන්න. තරලයන්ටයි TDS ඉවර කරන්න. පැහැදිලිද? එතකොට ඉරිදා සෞඳ වෙද්දි තරලයන්ට TDS පාඩම් දෙක අපි සාකච්ඡා කරලා ඉවර කරනවා. පැහැදිලිනේ? හරි. එතකොට අනිත් පාඩනුත් ඒ හා සමගාමීව ඉක්මනින් කරගන්න යන්න පුළුවන් අපිට. පැහැදිලිනේ? එතකොට ඊළඟ මාසේ තවත් ඔයගේ පාඩම් පහක් අපි කතා කරමු. එතකොට එහෙම එහෙම කතා කරද්දී සිලබස් එක ලස්සනට ඉවර කරලා වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි. හරි. ඒ නිසා මම හිතන්නේ අදට අපි මෙහෙනම් මෙතනින් ඉවර කරමු වැඩ ටික. 11යි වෙලාව. හරි. වෙලාව 11යි. එතකොට අපි මෙතනින් වැඩ ටික ඉවර කරමු. එතකොට ලබන සතියේ සඳුදා ඉරිදා සඳුදා කියන දවස් දෙක වෙද්දී TDS කොටසයි තරලයන්ට කොටසයි ඉවර කරගන්න. ඊළඟ සතියේ තව පාඩම් දෙකක් ඉවර කරගමු. එතකොට ලස්සනට පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙයි. පැහැදිලිනේ? හරි. එහෙනම් පොදේ අපි මෙතනින් වැඩ ටික ඉවර කරමු. අනිත් එක තියරි නෝට් එක තියෙද්දි විතරයි මේ කතා කරන සිද්ධාන්ත ටික ඔයාලා හරියට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිනේ? ඒ නිසා ඒ ටික පිළිබඳවත් හොඳ අවබෝධයකින් ඔයා ඉන්න. හරි මේක එහෙනම් මේක සුළු කරලා බලන්න අවසාන උත්තරේ ඔය කියන උත්තර පහෙන් කොහෙන් හරි තියෙනවා නම් ඒක තමයි නිවැරදි වෙන්නේ. හරි. හරි. එහෙනම් පොදේ එතකොට හරි 49 ෆුල් පේපර් එක මම අද දාන්න පන්තියෙන් ඉවරලා ලබන සති සෙමිනාර දෙද්දි 49 ෆුල් පේපර් එකට උත්තර ලියලා ලෑස්ති වෙන්න මම ඒක දාන්න ගෲප් එකට 49 පේපර් එක. ඉතින් එයාට වැඩ ටික වලට ලස්සනට කරගෙන යන්න පුළුවන් වෙයි. හරි. රයිට්. එහෙනම් පොදේ අදට වැඩ ඉවරයි. ලබන සෙමිනාර වල පේපර් ක්ලාස් එක තියෙනවා. ඉරිඳ සඳ දවස් දෙක අපි රිවිෂන් පන්තිය වැඩ ටික යනවා. වැඩ වලට සම්බන්ධලා ගොඩ දා ගන්න උත්සාහ කරන්න. ආයෙත් එක්කම මොනවද අපි දැන් සිකුරාදා හවසට පුතේ කරනවා 25 ළමයිට පේපර් ක්ලාස් එකක්. 25 ළමයිට සිකුරාදා හවස ටික සිකුරාදා රෑ 8:10 හමාර.
කැමති අය ඉන්නවා නම් ඒ පන්තිරත් ඇවිල්ලා 25 පන්තියට ආවට කමක් නැහැ. මොකද ඒ පොඩි 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 ප්‍රශ්න කරා කතා කරාට 12 වතුර මුල් හරිය ප්‍රශ්න ඒ කෝලරත් වැදගත් වෙයි. කැමති නම් එන්න. මම ලින්ක් ටික දාන්න. පැහැදිලිනේ? හරි. එහෙනම් අදට වැඩ ටික ඉවරයි. ලබන සතියේ නැවතත් සෙනසුරාදා රෑ පන්තියේදී ලයිව් එකේදී සෙට් වෙමු. හරි පොතේ. අයිබෝවන්.